මේ ලෝකේ මොනෑම හෝ දෙයකට පින්වතුනි හිතේ කැමැත්තක් ඇති වුණා නම් හිතේ කැමැත්තක් ඇති වුණා නම් ආන්නේ දෙ අපිට ඕන වෙනවා එහෙම නෙමෙයි ඔබට ඕන කරලා තියෙන ඔබ කැමති දේවල් නෙමෙයිද ඔබ කැමති නැති ඔබට ඕන දෙයක් කියන්න බෑ ඒකට කැමති නැහැ හැබැයි ඒක ඕනේ එහෙම දේවල් තියෙනවද මේ ලෝකේ හොඳටම විශ්වාසයි නේද නිකන් උළුවානන්න එපා විශේෂයෙන් අලුතෙන් ආපු අය හොඳට කල්පනා කරලා බලන්න මම මේ කියන කාරණා එහා පැත්තේ ඉන්න කෙනා ඕක කියපු නිසා ඔබ ඕක කියන්න එපා එහෙම ධර්ම අවබෝධ කරගන්න බෑ මේක තනි තනියෙන් ඔබ හැමෝටම ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන මේ දහම් න්‍යාය කතා කරන්න වෙනතුන. ඒ කියන්නේ මේ ලෝකේ තියෙන සීලම ප්‍රශ්නට උත්තරේ මේ කතා කරන්නේ. සීලම ප්‍රශ්න. මතකද අපි කී මම දැන් ගියේ බදාදද කොහෙද? හරි සෙන්සුරාද හරි මම ඔබෙන් අහපු ප්‍රශ්නය. බඩ ගිනි. ඔය දෙකේ දකින තියෙන ප්‍රශ්න දෙකක් නෙමෙයි දෙවෙ තියෙන්නේ. බඩ ගිනි. කොටසක් කියන ප්‍රශ්නේ මොකක් කියලාද? ගිනි තව කෙනෙක් බඩ මම ඔය කියන දේ මොකද්ද කියලා අපිට තේරුණා නම් අපිට මේක අවබෝධ වෙලා තියෙනවා මොකක්ද මම මේ කියන්නේ මම බඩ ගිනි මොකද්ද ඒ දෙක ගාලා ඒ අයියේ එහෙම කියන්නේ කෙනෙක් කියනවා පින්වතුනි මේ බඩට ගින්න එන එකයි ප්‍රශ්නේ කියලා ඒකයි දුක කියලා තව කෙනෙක් කියනවා නෑ නෑ ගින්නාව නැත ඒක නෙමෙයි බඩක් තියෙනවනේ ඒකයි ප්‍රශ්නේ කියලා කොන්ද කැක්කුමයි නේද දුකයි දුකයිද කොන්ද කැක්කුමයි කෙනෙක් කියනවා දුක මොකද්ද කැක්කුම ඒකට එයා බෙහෙත් ගන්නවා කොහේ ගිහිල්ලාද හොස්පිටල් ගිහිල්ලා තව කෙනෙක් කියනවා නෑ නෑ කොන්දක් තියෙනවනේ ඒකට බෙහෙත් ගන්න හොස්පිටල් ගිහිල්ලා නෑ ඒකට බෙහෙත් ගන්න යන ඕනේ ජේතවනාරාම වන හොස්පිටල් එකට අපි මෙහෙ බෙහෙත් කරන්න පින්නේ කොන්දේ කැක්කුමට නෙමෙයි කොන්දට ඒ කිවි ඔබට කොන්දක් ඇති වෙන්න හේතු තිබ්බ නේද? ආන් ඒ හේතු නැති කරලා දෙනවා පින්වතුනි. නැති කරගන්න උදව් කරනවා. ආයේ කවදාකවත් කොන්දක් එන්නේ නැති වෙන්නේ. කොන්ද නැති කෙනාට කොන්ද නැති කෙනා ගැන අපි හොඳ නෙමෙයි අහලා තියෙන්නේ. පටලව ගන්න එපා. ඒ කතාවද ඒ වෙන කතාවක ඒක. ඒක නෙමෙයි මේක. මේ වෙන එකක්. මේ කියන්නේ ඔබට කොන්දක් තිබ්බේ නැත්නම් පින්දිනේ කොන්ද කැක්කුමක් එන්න විදිහක් නැහැ. දත් කැක්කුමයි. ඒත් ඒකම තමයි. දත් කැක්කුම නම් ප්‍රශ්නේ යන්න දෙන්තිස් මහත්තයා ගාවට. දත් තියෙන එක නම් ප්‍රශ්නේ. එන්න මෙහෙට. ඇඟට සීතලයි. ලැබර පුළුවන් එනවනේ පින්දිනේ. දකින දුකයි විඳින දුකයි වෙන් කරගන්න. ඇඟට සීතලයි. මොකද විඳින දුක? සීතලයි. දකින්න දුක? ඇඟක් තියෙනවා. සීතල මොකද කරන්නේ? ඇඳුමක් දා ගන්නවා. ඇඟට සිවුරක් දා ගන්නවා. නේ? ඔය ඇඳුම දාගත්තහම සීතලට පිළියම් කරන්න පුළුවන්. මේ ඇඳුම දාගත්තහම ඇඟට පිළියම් කරන්න පුළුවන්. ඉතින් ඇයි ඔය ඇඳුම අරගෙන තව මොකද ඇඟට පිළියම් කරනවා කියලා කිව්වේ ඇඟක් ඇති වෙන්න හේතු වල ආන් ඒ හේතු ටික දුරු කරලා දානවා එතකොට ආය ඇඟක් ඇති වෙන්නේ නැහැ ෆෑන් එක වැඩ කරන්නේ නැහැ කියන් බල විඳින දුකයි දකින දුකයි වැඩ කරන්නේ නැහැ මේ මොකද විඳින දුක ෆෑන් එක ඕන වුණානේ ආවෙ ඉතින් දකින්න දුක. හරි කතා කරන්නේ නැහැ. නොතිරචයට තේරෙයි. යම් දෙයකට අපේ හිතේ කැමැත්තක් ඇති වුණා නම් පින්දින අන්නේදී අපිට ඕනේ වෙනවා. මේ ඕනේ වීම කියලා කියන්න පින්දින මහ පෙළීමක්. මොකද ඕනේ වීම අපේ හිතේ තියෙන්නේ. එහෙම නේද? මට යමක් ඕනේ. තාම මුකුත් උනේ නැහැ නේ බාහිර ලෝකේ. මට දැන් අපි හිතමු අපි ඔක්කොම කාර් එකක් ඕනේ. දැන් කාර් එකක් ආවෙ නැන්නේ කපාට.
එනම් කාර් එකක් ඕනෑවීම හිතේ තියෙන දෙයක්. වෙනත් සරලවම කියනවා නම් පින්නේ හිතට යමක් හිතක් හිතේ යමක් අල්ලගත්තා. හිත යමක් අල්ලගත්තා. මෙන්න මේ දේ ඕනෑ කියලා කියන්නේ හිත අන්න ඒ දේ අල්ලගෙන ඉන්නේ දැන්. ඒ දේ ඕනේ. අල්ලගත් දේ ඕනේ. ඒකයි මේකට කියේ පෙළීම කියලා. පෙළීම. මම මොකද කිව්වේ නැහැ. මොන පහද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ. ඔන්න ඔක එල්ලිච්ච ගමන් ඔබ දැන් පෙළෙනවා. දැන් ඔබට ඒක ඕනේ. ඔන්න දැන් ඕන වීම හිතේ ඇති වෙලා තියෙනවා. ඕන් ඔය පෙළීමෙන් නිදහස් වෙන්න පින්වතුනි ඔබ එතනින් එහාට කටයුතු කරගන්න ඕනේ. මොකද පෙළීම හිතේ ඇති වුණාට පස්සේ පිටින් ඉවසන්න පුළුවන් සීමාවක් තියෙනවානේ. ඒකයි ඉවසන්න සීමාවක් නැති කෙනාට ඕනේ නැහැ. ඕන කෙනාට ඉවසන්න සීමාවක් තියෙනවා. මම ඒකත් හැදලා තියෙන හැටි. හරිනම් ඉවසීමේ සීමාවක් නැති වෙන්න ඕන කෙනාට නේද? එහෙනම් ඇත්තටම පින්වදින අරිහත් නොවුණු කෙනාට නේද ඉවසීමේ සීමාවක් නැති වෙන්න ඕනේ. මොකද ඉවසීමේ සීමාව තියනවා කියලා කියන්නේ ආ පුදුම 1000කට පත් වෙනවනේ. දැන් මෙච්චරලා කීප ටික මම ඉවසන් හිටියා. තව එක වචනයක් හරි කිව්වොත් මගේ අකෞස ගන්න ඔය හදන්නේ. මොකද ඒ කියන්නේ? මගේ සීමාව පන්නන්නයි දැන් මේ යන්නේ. කාර්ද මේ කතා කරන්නේ? හරි හිතුණා හදන්නේ මකටද? නෑ නෑ. ඒ මනුස්සයාගේ ඉවසීමේ සීමාවක් තියෙනවා පින්වදින. ඕන් ඔය ඉවසීමේ කට්ට පන්නන්න එපා. පැන්නුවොත් එතනින් එහාට මම මොනවා කරයිද කියලා මට හිතා ගන්න බෑ. ඒ කියන්නේ එතනින් එහාට ඒ මානසික පීඩාවෙන් නිදහස් වෙන්න මම කයයි වචනයයි පාවිච්චි කරනවා කියලා වෝනින් එකක් මේ දෙන්නේ. ඔනම අනතුරු ඇඟෙව්වා. තාම මගේ හිත විතරයි පෙළෙන්නේ. තව ටික වෙලාවක් යද්දී ඒ හිතේ පෙළීමෙන් නිදහස් වෙන්න මම කයයි වචනයයි පාවිච්චි කරනවා අන්න එකකින් ඔබට අනතුරක් වෙන්න පුළුවන්. හරි උජාරුවට කියනව නේද ඔය දේවල්? මගේ අකෞස්ස ගන්න එපා. මානවල ලැජ්ජ නැති කතාවක්ද කියලා. ඔය මොකද්ද කියන්නේ? මගේ ඉවසීමේ සීමාව එච්චර නෑ බොහොම පොඩ්ඩයි තියෙන්නේ. මගේ ඉවසීමේ සීමාව චෙක් කරන්න හදන්න එපා. ඒ කියන්නේ මගේ කොන්ද එච්චර පණ නෑ චුට්ටයි පණ තියෙන්නේ. ඔන්න ඔය වචන වලින් වගේ කිව්වනම් හරි. මං සිංහෙක් නෙමෙයි මං බල්ලෙක්. මට බෑ වැඩි ගොඩක් ඉවසන්න මං හරි දුර්වලයි. මගේ ඉවසීමේ සීමාව හරි දුර්වලයි. ඔන්න ඔය වචන වලින් කියන්නකෝ. එක්ක පින්දින පොඩි අය එක්කන් එන්න එපා මෙහෙ බනහන්. ඇයි දන්නවද? ඔබ ලැජ්ජාවට පත් වෙනවා ගෙදර ගියාට පස්සේ. ඇයි මෙතරගල් පොඩි උන්ට කිවන්නේ? පුතේ දැන් තාත්තට තරහ යන්නයි එන්නේ. ඉස්සරනම් පොඩි එකා හැංගුණා ගිහිල්ලා. බය. දැන් පොඩි එකා දන්නවද? අයියෝ. ඇයි ගුරුහාඳුර කියපු දේවල් තරහ යන්නේ ගන්නේ? කොන්ද පණ තියුනේ උන් නෙමෙයි. උන්ට පිරිමි නෙමෙයි කියන්න ඕනේ. පයන්නෙන් දාන වෙන වචනයක් කියන්න ඕනේ. කීයද දේවල් කියලා තියෙනවද? ඒකෙන් නරක දේවල් අපි නරක අපි නිඳා කරන්න ඕනේ. රාගයට, ද්වේෂයට, මෝහයට නිඳා කරන්න ඕනේ. ඒ සමහරට ඔබට දැන් ගෙදර ටිකක් අමාරු ඇති. දරුවොත් එක්ක ඉන්න එක. මොකද දරුවන් අපින් ස්පොන්ජ් වගේනේ හිත. ටග්ගාල මේව අල්ල ගන්නවා. ඔබට වඩා ටග්ගාලේ දරුවෝ මේව අල්ල ගන්නවා. සමහරට අවබෝධ කරගැනීම හැකියාව ටිකක් අඩු වෙන්න පුළුවන්. නමුත් ටග්ගාල අල්ල ගන්නවා කියන දේවල්. අල්ලගෙන ඉඳලා ඔබටම ගහනවා. නැද්ද එහෙම වෙලා? අපි දැයිල කියනවා අපි ඉන්නේ අම්මගේ R මෙච්චරයි අද, D මෙච්චරයි, M මෙච්චරයි. අම්මයි තාත්තා එන ගමන් පොඩ්ඩක් කතා කරගෙන ආවා. එනකොට නම් R 250යි, ආරාමෙට ළඟ වෙනකොට D 500යි. බොහොම ආදරෙන් වාහනේ නැග්ගේ. මගදී මොකක් හරි ප්‍රශ්නයක් කියලා ආදරෙන් කතා කර පිළිගත්තේ තරහට පෙළිලා. ඉතින් පොඩි එකා අහන් ඉන්නේ මේ ඔක්කොම. දෙයා ඇනලයිස් කරනවා. පිටිපස්සෙන් පොතේ ලියනවා. ඇවිල්ලා අපිට පෙන්නනවා. පොඩි දරුවෝ මේ ඔක්කොම බලන් ඉන්නේ පිටුතේ. ඔබ කරන හැම දෙයක්ම. මොකද යාර මේවා තේරෙනවා. ඒ කියන්නේ අපි සරල භාෂාවෙන් පිටින් මේවා කියන්නේ. අවිද්‍යාව පත්‍ය සංකාර කියලා කොහෙවත් කිව්වේ නැහැ නේද? නමුත් ඒකම තමයි මේ කතා කරන්නේ.
හරිම සරලව එහෙනම් අපිට ඕනේ තියෙන අරිහත්ත්වය ඔබ ගාවට අරන් එන්න ඔබට දෝතට දෙන්න ඕනේ මේක කරගන්න පුළුවන් කියලා ඔබට යන්තම් සිංහල තේරෙන නම් පින්දිනේ මේක තේරෙනවා මහා ගැඹුරු දෙයක් නෙමෙයි මේක අද මිනිස්සු මේවා ගැඹුරු කරලා තියෙනවා හරිද සංස්කෘත හැදුවා වගේ සාමාන්‍ය මිනිසුන්ට නොතේරෙන්න මිනිස්සු හදාගත්ත භාෂාවක් ගර්ණාදීට කතා බස් කරලා උඹලට වඩා අපි ලොකුයි කියලා පෙන්නන්න පින්දිනේ එහෙම එකක් නැහැ ඔබම හිතලා නැද්ද පොඩි කාලේ කොහොමද මේ අවුරුදු 7 අවුරුදු පොඩි අය මේ සෝතාපන්න වුණා කියලා කියන අපිට හිතා ගන්නවත් දැන් මේ ධර්ම කොහොමද තේරෙන්නේ එහෙම මිනිස්සෙට ඊට පස්සේ ඔබට කිව්වා ඒ අයගේ පින පාරමිතාව ඔබට බෑ ඒ පාරමිතාව තිබ්බොත් විතරයි අවුරුදු 7 ක කරගන්න පුළුවන් උඹලට කරන්න බෑ ආන කොච්චර වැරදිද කියලා ඒවිගේ පතාව පාරමිතාව හරි නමුත් පාරමිතාව නෙමෙයි කියන ඔබට කරහට හිටියේ ඔබට තේරෙන භාෂාවෙන් කවුරු කිව්වේ නැහැ. මේ තියෙන බොහොම සල්ල භාෂාවෙන්. එහෙනම් බලන්න. දෙයක් ඕන වෙනවා. දැන් ඒ ඕන දේ ලබා ගන්න බෙංගතුනේ එක එක જાති දේවල් කරනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඔබට දැමක් ඕනේ වෙච්ච ගමන් මේක හිතේ විතරෙන් තියෙන. දැන් ඔබට මම කියනවා හරි අපි ඔක්කොම හිතාගන්න බනිස් ඕනේ. අනේ දැන් හිතේ ඕක තියෙන. තාම බනිස් ආවේ නැහැ. ඒ කියන්නේ ඕනේ වෙච්ච ගමන් බෙංගතුනේ තියෙන ස්වභාවය තමයි ඒ දෙන්නේ. ඒකට ආයේ මුකුත් කරන්න ඕනේද? නෑනේ කියන தත්තෙට පත් වෙන මුකුත් කරන්න ඕනේද? බනිස්. දැන් නෑනේ මුකුත් කරේ නෑනේ දෙක නැති වෙන්නේ. කාර් එකක්. මුකුත් කරේ නෑනේ. ඒ කියන්නේ ඕනේ දෙන්නේ නැති වෙන්නේ මුකුත් කරන්න ඕනේ නෑ පින්වතුනි. ඒක ස්වභාවය. ඉතින් නෑ මේ වෙලාවේ නෑ. හැබැයි ඕන දෙයක් නැතිනකොට අර හිතේ ඇති වෙන පෙලීම පින්වතුනි දැන් පොඩ පොඩ වැඩි වෙන්න පටන් ගන්නවා මොකද මේ ඕනෑවීම නිසා නැ කියන දුක ඇති වෙනවා හිතේ මේක දුකයි හැබැයි මේ දුක විඳින දුක මිනිස්සෙක් වෙන්න ඕන නැ පින්දින මේ දුක විඳින හිතක් පපුවක් තියෙන ඕනම සත්වෙක්ට මේන කොටිම හිතක් තියෙන ඕනම සත්වෙක්ට පින්දින ඒ කියන්නේ ඕනෑකම ඇති වෙන්න පුළුවන් ඕනම හිතකට නෑ කියන දුක ඇති වෙනවා. ඒකට ආයේ මුකුත් කරන්න ඕනේ නෑ. කිසිම සුදුසුකමක් ඕනේ නෑ ඒකට. ඕනේ දෙ නෑ. කිසිම සුදුසුකමක් ඕනේ නෑ. ඔක සරලම කියොත් මෙහෙම හිතන්න. ඔබේ ආයතනය ඔබ රස්සාව කරන තැන ඔබට ඊළඟ ප්‍රොමෝෂන් එක ඕනේ. ඔබට අන්න ඕනේ ඊළඟ ප්‍රොමෝෂන් එකට. දැන් නෑනේ. ඕනේ නමුත් නෑනේ. ඊළඟ ස්ටෙප් එකට යන්නේ නැතුව ඉන්න මොකක් කරන්න ඕනද නෑ අපිට ක්වොලිෆිකේෂන් නැති නිසා තමයි ඔබ ඔතන ඉන්නේ හැබැයි ඊළඟ තැනට යන්න නම් ක්වොලිෆිකේෂන් හදා ගන්න ඕනේ ආන්න එකට නම් සුදුසුකම් ඕනේ හැබැයි ඔය ඉන්න තැන ඉන්න සුදුසුකම් ඕනේ ඔබ සුදුසුසෙක් නිසා තමයි ඔතන ඉන්නේ ඊළඟ තැනට යන නම් සුදුසුකම් හදා ගන්න ඕනේ අන්න ඒ වගේ පිංගුතුනි ඕන දේ නැති වුනහම ආයේ මුකුත් කරන්න ඕනේ නැහැ නැති වෙන්න ඕනේ වෙච්ච ගමන් නැහැ ඒ කියන්නේ මේ පෙලීම ඇති වෙච්ච ගමන් පින්නේ දුක හට ගන්නවා. අන්න ඒකයි කිව්වේ යද නිච්ඡන් තන් දුක්ඛං කියලා. ආයේ පෙරපසු නොවි පින්නේ දුක හට ගන්නවා. අමුතුම දෙයක් කරන්න ඕනේ නැහැ ඒකට. පෙලීම ඇති වුණාද ඒ මොහොතේම දුකයි. මොකද ඒ මොහොතේම නැහැ 얘 දෙ. ඕනේ වෙච්ච ගමන් නැහැ. යමක් කරන්න ඕනේ පින්නේ නැති දේ ලබා ගන්න. යමක් කරාට පස්සේ ඔකට අපි කියන අபிසංකාර කරනවා කියලා. අபிසංකාර. අபிසංකාර කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අபிසංකාර කිරීමේ ප්‍රතිඵලයක් විදිහට පින්වදෙනි ඔබට නැති දේ ලබා ගැනීම සඳහා කටයුතු කරන්න පුළුවන්. දැන් ඔබේ ජීවිතයේ අත්දැකීම් වලට පොඩ්ඩක් දාලා බලන්න විනාඩියක් අරගෙන. මෙහෙම නෙමෙයිද භාෂාවද ගත්තේ කියලා. දැන් අලුතෙන් මාපු අයටත් මේ ටික තේරෙන්න ඕනේ. මම ආයෙත් කියන්නම්. මේ ලෝකේ මොනවාවද දෙයක් ගැන ඔබේ හිතේ කැමැත්තක් ඇති වුණා. කැමැත්තක් ඇති වෙච්ච ගමන් ඒ දේ ඔබට ඕනේ. දැන් ඔබ හිතලා බලන්න ඔබ ගෙදර තියෙන දේවල්. ගෙදරට අරන් ආවේ කැමැත්තක් ඇති වෙලා නෙමෙයිද? ගෙදර මහත්තයාගේ ඉඳන්. ගෙදර ඉන්න බලු පැටියගේ ඉඳන්. ඔය ඔක්කොම ඔබට ඕනි වුණේ පිටුදුනේ ඒවත් දැක්කට පස්සේ හිතේ කැමැත්තක් ඇති වෙලා නෙමෙයිද? කැමැත්තක් ඇති වුණා. කැමැත්තක් ඇති වුණාට පස්සේ ඒව ඕනේ කියන හැඟීම හිතට ආවා. හැබැයි ඕනෙ වෙච්ච ගමන් ඒ දෙන්නේ.
එක මගේ නෙමෙයි ඒක තව කෙනෙක්ගේ එහෙනම් මම මොකද්ද කරන්නේ නේද ලබා ගන්න මොන හරි දෙයක් කරන්න ඕනේ වැඩ පිළිලක් කරන්න ඕනේ ඒකට කිව්වා අවිසංකාර කියලා එක්කෝ හිත නැත්තම් කය නැත්තම් වචනේ නැත්තම් මේ තුනම බින්දුතුනි වෙහෙසෙව්වා නැති දේ ඇති කරගන්න නැති දේ ලබා ගන්න නිකමන මේ සතිය තුළ පින්න ඔබේ ජීවිතය අත්දැකීම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔබ නැති දේවල් ලබා ගන්න නෙමෙයිද කටයුතු කරේ කියලා බඩගිනි කියලා හිතුණා නින් දැන් පෙළුණා ඒක කායික පෙළීමක් හරි ඒත් ගැටලුවක් නැහැ කායික පෙළීම ඇති වෙච්ච ගමන් පින්දුනේ ඒ පෙළීමෙන් නිදහසන ඔබ යමක් කරන්න ඕනේ ඒකයි බට්ටික ලිපියේ තිබ්බේ ඔබට හිතෙන යාළුවිට කෝල් එකක් දෙන්න ඕනේ කියලා කාලෙකින් කතා කරේ නැහැ යාළුවා මතක් කළා ආපු ගමන් පින්දුනේ දැන් ඔබේ යාරේ යාළුවා කියන්නේමයි ඒක නර කැමති නිසා නේද කැමති තියාගේ කටහඬ අහන්න මට ඕනේ නමුත් කාලෙකින් ඇහුවේ නැහැ දැන් ඇහෙන්නේ නැහැ ඒ නිසා නැහැ ඕනේද නැහැ දැන් මොකෝ කරේ කෝල් එකක් ගත්තා කෝල් එකක් අරගෙන එයාව කනෙක් කරගෙන දැන් කතා කරන යාත් එක අන්න පෙළීමේ නිදහස වෙන අபிසංකාරයේ වැඩුවා කෝල් එකක් ගන්න හිතින් හිතුවා කෝල් එක ගන්න කය පාවිච්චි කරා කෝල් එක ගන්න දැන් වචනේ පාවිච්චි කරනවා සිත කය වචනේ කියන තුනම පාවිච්චි කර කර පින්දින ඔබ කරන්නේ පෙළීමේ නිදහස වෙන එක ආන්නේ පෙළීමේ නිදහස් වෙද්දී මේ දැනෙන දුක පින්තුනේ ඔබට පොඩ 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 අඩු වෙනවා ආයිකයි ආශාවදී කියලා දැනෙන්නේ ඉවසීම ඕනේ පින්තුනේ මෙන්න මේ අபிසංකාර කරන්නේ නැතුව පුළුවන් තරම් මෙන්න මේ තැන ඉන්න ඕකට ඉවසීම ඕනේ දුක කියන තැන පුළුවන් තරම් ඉන්න පුළුවන් කෙනාට වැඩි වෙලාවක් ඉන්න පුළුවන් කෙනාට ඉවසීම වැඩි ඒකයි අපි ඕවාද ප්‍රතිමෝක්ෂය ඔබට දේශනා කරන පින් වන්දනා කරනකොට ස්වාමීන් වහන්සේ හවස එදිර ගුණහඳුර කියන්නේ කන්ති පරමං තපෝති තික්කා කියලා කන්ති කියලා කියන්නේ පින් ඉවසීමට ඉවසීම ප්‍රගුණ කරගන්න මොකටද ඕන දේ නැති නිසා අරියතුන් වහන්සේ ඉවසන්න ඕනද නෑ ඇයි ඕන නැති නිසා ඕන නැති කෙනාට පින් ඉවසන්න ඕනේ නෑ ඒකමයි කිව්වේ ඕන නැති කෙනා කාලෙන් සොයාගත්තයි කියලා මොකද කාලය තමයි ඕන දේ Tamanට අරන් එන්නේ. හමුදාවට හමුදාවේ සේවයට ගියා පුතා. දැන් අම්මට ඕනේ මොකද්ද? පුතා ගෙන්න ගන්න. පුතා ගෙදර ඉන්න ඕනේ. පුතා එන්න ඕනේ. දැන් අම්මා බලන් ඉන්නවා. ලබන මාසේ නිවාඩු හම්බෙනවලු. ඉතින් ලබන මාසේ නිකන් අම්මා දින ගණන්ගෙන බලන් ඉන්නවා. පෙළමින් නිදහස් වෙන්න. ඉතින් අම්මට පුතාව ඕනේ. නමුත් දැන් පුතා නැහනේ. දැන් අම්මට පුතා මතක් කරලා දෙන වාරයක් වාරයක් ගන්න මොකද වෙන්නේ පින්විතනේ? දුක වැඩි වෙනවා. මේ දුක් කඳු කොට ගහන්නේ. එකපාරටම කිව්වා පුතා මතක් වුණා නේද? හරි. ඒක දුකයි. ආයෙත් මතක් කරා පුතා. තව දුකයි. ආයෙත් මතක් කරා පුතා. ආයෙ මතක් කරා පුතා. පුතා. දැන් මං මේ දුක් කොට ගහනවා පින්විතනේ. අම්මගේ ඉවසීම වැඩි වෙන තරමට මේකේ බර දරාගෙන ඉන්න පුළුවන්. අපි තුන් මේවා මයිනෝ කියලා කිලෝ වලින් මෙච්චර කිලෝ පහයි. ඒ කියන්නේ මේ දුක මයින යුනිට් එකක් අපි දැන් හදාගත්ත ඈ කිලෝ. කිලෝ පහක දැන් දුකක් ඉවසන්න පුළුවන් කියලා කියන්නේ ඒකේ නාර තියෙන අපිට කිලෝ පහක දුක ඉවසන්න පුළුවන් ඉවසීමක්. ඒක තමයි යාගේ අපිට මෙයාගේ සීමාව තියෙන්නේ 12 දී. මෙතන තියෙනවා 12 කිලෝස් ඉවසීම. ඉතින් මේ වැඩි වී කියනවා 10ක් වුණා එරවස ඔන්න 11ක් වුණා 11800ක් වුණා 11850ක් වුණා 900ක් වුණා 11950යි 975යි 980යි 990යි 999යි කිලෝ 11යි 999යි එතන එකක් හරි ගීපු ගමන් අමරදායි දැන් ගෙදරින් දැන් අම්ම ගෙදරින් එලිට කියලා බලනවා කෝ පුතා කියලා ඔබේ ඉවසීමේ සීමාව කියලා කියන්නේ මේ ඔබට දුක ඉවසන්න පුළුවන් සීමාව විඳින්න දුක ඉවසන්න පුළුවන් සීමාව ඇයි මිනිස්සු දස කුසල් කරන්නේ? සීමා පන්නන නිසා. ඔබට අදහසක් එනවා එළු මස් කන්න ඕනේ කියලා. අදහසක් ආව දැන් හිතට. දැන් ඕනේ. නමුත් නෑනේ. දැන් මොකද වෙන්නේ? අර ඒ එන හිතක් හිතක් ගන්න තියෙන දුක කොට ගහන පටන් ගන්නවා. ඔන්න කිලෝ එකක් ආව දැන් දුක මතක් වෙනවා. දැන් කරදර කියලා වුණලා. ඔබට මතක් වෙනවා මෙන්න මෙහෙම හැදුවා නම් හොඳයි අර එහෙම හැදුවා නම් හොඳයි. ඉතින් ඔබ ඊට පස්සේ ටීවී එක බලන ලාට එළු මස් සාරේ ඇති මොන හරි සුප් කැට හරි මොන හරි කියනවා. ඒකට ආයෙ මතක් වෙලා එනවා. ඊට පස්සේ ඔබ
කොහෙර ගමනක් යන ගමන් බෝඩ් එකේ බෝඩ්යක් දකින්න පාරේ පැත්තක ගහගෙන එළු සුප් දැන් ආයෙත් ඔන්න දැන් වැඩි වෙනවා මේ එන ප්‍රත්‍ය එන එන ගාන ගාන ගානේ මේ පෙලින් වැඩි වෙනවා මොකද හැම වෙලාවෙම උඩ මතක් කියලා එනවා පින්දුනේ ඕනේ දේ නමුත් නෑනේ 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 ඔක නෑනේ 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 වෙන තරමට පින්දුනේ අර කඳ ගොඩ ගැහෙනවා ගොඩ ගැහිලා 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 පින්දුනේ යම් තැනක් එනවා ඔබට එතනින් එහා දිවස ගන්න බෑ එක මට්ටමක් තියෙනවා පින්දුනේ ඔබට පුළුවන් හිතෙන් ඉවසගෙන ඉන්න මේ ටික හිතෙන් ඉවසනවා සිතෙන් ඉවසනවා තව ටික මට්ටම තව රුට්ට කුට්ට ගියාර පස්සේ පින්දුනේ වචනෙන් ඉවසනවා තාටිකකල් කුට්ට ගියාර පස්සේ මේ තින කයින් ඉවසන ටික සිත කය වචනේ කියන තුනෙන්ම පින්දුනේ ඉවසීමේ සීමාව පැන්නාට පස්සේ දැන් ඔබ දසකුසල් කරන්නත් ලෑස්ති ඒ පිළිමින් නිදහස දැන් ඔබට කඩේ ගිහිල්ලා මේ තින කඩේ ගිහිල්ලා අරන් එනවා නැති කඩේ ගිහිල්ලා අරන් එනවා කඩේ යනවා ගන්න නමුත් කඩේ නැහැ දැන් කයින් ඉවසන්න පුළුවන් ටිකක් ඉවරයි ආන් එතනින් එහාට බින්දුනේ එළුවෙක් ඉන්නවනම් මරලා හරි ඔබ එළුමස් ගන්නවා දැකද ප්‍රාණඝාතයටම වෙච්ච හැටි ඉතින් හොරකම ඔය හැම දෙයකටම බින්දුනේ ඔහොම තමයි වෙන්නේ මේ ලෝකේ කෙනෙක් කියන්නේ නරක මිනිස්සු නැහැ කියලා ඒ මනුස්සයව කොටු කරාට පස්සේ හැම පැත්තකින්ම ඒ මනුස්සයා නිදහස් වෙන්න එකම එක තනයි නම් තිනින්දි අන්න එතනින් නිදහස් වෙනවා ඒ එයාගේ අසරණකමට ඒක කරන්නේ ඒකද ඔබට මතක ඇති මං කිව්වා දරුවන්ට දනුවන් දෙන එක ගැන ඔබේ ගෙදර පොඩි එකෙක් එනවා පින්විතරින් පොඩි දරුවා තාත්තක සාක්කුවට අත දාලා රුපියල් 500ක් ගන්නවා හොඳට මතක තියාගන්න මිදින ඔය දරුවා ඔය වැඩේ කරන්න පෙළඹුණේ ඒ දරුවව ටීවී එක ඉස්සරහා වාඩි කරේවි කවුද ඔබමයි හරි ටීවී එක ඉස්සරහා දරුවා වාඩි කරාට පස්සේ පින්විතරින් දැන් ඒ ටීවී එකෙන් මේ දරුවගේ ඔළුවට දානවා දෘෂ්ටි මේක ආශ්‍රවදයි මේක සැපයි මේක සාරයි මොකද කරන්නේ ඕක නැතුව මේක ගන්න 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 කී කී දානවා ඒ කාටුන් අසෙන් ඇඩ් පෙන්නනවද? කාටුන් අසෙන් ඇඩ් පෙන්නනවද? නෑ 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 නෑ. ඇඩ් අසෙන් කාටුන් පෙන්නනවා. ටීවී එක දාලා තියෙනම ඇඩ් පෙන්නන. නමුත් ඔබේ දරුවා ඇඩ් එක ඉස්සරහා වාඩි කරලා බලන්නේ නැහැ නේද? ඒ නිසා කාටුන් එක දැම්මා. ඇඩ් එක අසෙන් කාටුන් පෙන්නනවා. මිසක් කාටුන් අසෙන් ඇඩ් පෙන්නනවා එහෙම නෙමෙයි. ඒ වගේම තමයි ලොකු ඇට. ඇඩ් එක අසෙන් ටෙලිග්‍රෑම් එක පෙන්නනවා. මිසක් ටෙලිග්‍රෑම් එක අසෙන් ඇඩ් පෙන්නනවා එහෙම නෙමෙයි. එහෙම හිතාගන්න එපා. ඒක වැරදි එහෙම හිතුවොත් එහෙම. ඉතින් මේ දරුවා පින්නේ ටීවී එක ඉස්සරහා වාඩි කරාට පස්සේ දැන් අර ඇඩ් දකින්නකොට මොකද ඇඩ් එකක් කියලා කියන්නේ ආස්වාදයි සැපයි සාරයි ආස්වාදයි සැපයි සාරයි දිගින් දිගටම මේ දරුවගේ ජීවිතේට පිංගුතුනි තථාගතයන් වහන්සේව නැතිව බැරි කරනවා ඇඩ් එකක් පෙන්නේ තප්පර 10යි ඒ ඇඩ් එකෙන් දාපු තප්පර 10 දෘෂ්ටි පින්නේ ගලව ගන්න බුදුහාඳුරම් වඩින්න ඕනේ ඔය දරුවගේ ජීවිතේට මම කොච්චර දරුණුද කියලා මොකද තථාගතයන් වහන්සේම මේ දරුවගේ ජීවිතේට ඇවිල්ලා පෙළෙන සුළු දුක් දෙන සුළු ආසාර ඒවත් අනිච්ච දුක් අනන්තේ දරුවට දේශනා කරන්න වෙනවා නැත්නම් ඒ දරුවට ගැලවෙන්න හම්බෙන්නේ නැහැ ඇඩ් එක තප්පර 10 තිබ්බේ ඉතින් එහෙනම් බලන්න දැන් මේ තප්පර 10 තුල පින්නේ මේ දරුවා පෙළෙන්න පටන් ගත්තා ඒ කියන්නේ ඒ දරුවගේ හිතේ කැමැත්තක් ඇති වුණා අර ඇඩ් එක බලලා කැමැත්ත ඇති වෙච්ච දේ දැන් ඕනේ අවුතුම සෙල්ලම් බඩුවක් කියලා දැන් ඒ දේ ඕනේ නමුත් ඕනේ වුණාට නැහනේ දැන් දුකයි දැන් එක මොකද කරේ හිතෙන් ඉවසව ටික වෙලාවක් කමක් නැහැ ඉතින් අම්මලාට සල්ලිත් නැහැ ආයෙත් ඇහෙනවා රැඩ් එක මට ඉතින් තව සෙල්ලම් බඩු තියෙනවනේ කමක් නැහැ මෙයා හිතින් හිතනවා මේ හොඳ දරුවෙක් බාන හොඳ දරුවෙක් නෙමෙයිද මේ අම්මලාට කරදර කරන්න හොඳ නැහැ එහෙම සල්ලි ඉල්ලගෙන යන්න හොඳ නැහැ අම්මලා මහන්සිලන වැඩ කරන්නේ නැ මේ දරුවා හිතනවා බාන කොච්චර හොඳ දරුවෙක්ද කියලා ඔය දරුවට ගහලා හරියන්නේ නැහැ බාන කොච්චර හොඳ දරුවෙක්ද කියලා ඉස්කෝලේ දරුවන්ට උගන්වන ටීචර්ස්ලා පුතේ අම්මලාට තාත්තලාට කරදර කරන්න එපා. දේවල් ඉල්ලිල්ල අඬන්න එපා. බලන්න අම්මලා තාත්තලා කොච්චර මහන්සිලාද වැඩ කරන්න කියලා. කොච්චර මහන්සිලාද රස්සාව කරන්නේ. මේ හැමදේම දරුවන්ට උගන්වලා දෙන්නේ. දහම් පාසලෙන් ඒවා ඉගෙන ගන්නවා. ඉතින් මේ දරුවෝ ඉවසනවා පින්නේ හිතින් ඉවසනවා. හැබැයි දිගින් දිගටම රැඩ් එක වෙන්නනවා. ඊට පස්සේ දරුවා ඉස්කෝලේ ගියාට පස්සේ දරුවා ගෙහ පැත්තේ ඉන්න යාළුවා. යාළුවා ගැතේ ওই බඩුව තියෙනවා. මේ වන් මේ අලුත් එක මම ගත්තා මම. ආ ඔයාට ගන්න හම්බුණාද? ඔව්. ඔයා ගත්තේ නැද්ද? මේක ගන්න මේක ෂොක්. ආන කිව්වා මේ ලෝකෙදී තියෙන දරුණුම වචනේ. එයා පැතිනේ යාළුවත් කිව්වා. ෂොක්. නංගන්. දැන් පින්නේ ඇඩ් එක විතරක් නෙමේ දරුවත් එයාගේ දරුවගේ යාළුවත් දැන් ඇඩ් එක දානවා නේද? දැන් හැම පැත්තෙම මෙයා ඇඩ් වලින් වට වෙලා ඉන්නේ ආස්වාදයි 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 මේ දරුවා පින්නේ කන පැලෙන්නේ ඇහෙන්නේ මොකක්ද දැන්?
ආශ්වාදයි 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 සැපයි සාරයි ආශ්වාදයි සැපයි සාරයි ඊට දෙන්නේ දරු අතරක් තියෙන ස්ටේටස් ඔබ හිතන් ඉන්න වැඩි හිටියෝ අතර විතරයි ඔය සෝෂල් ක්ලාස් තියෙන්නේ කියලා පැලැන්තිය තියෙන දරු අතරක් තියෙනවා ඒ කියන්නේ ලොකු ලොකු දේවල් වලින් නෙමෙයි සල්ලි මිලි මුදල් වලින් නෙමෙයි පින්තුනේ මා ඒ දරු ගා තියෙන ස්ටිකර් ඒ වලින් ඒගොල්ලෝ මට්ටම් හදාගෙන තියෙනවා මං ගාව තියෙන මෙන්න මේ ස්ටිකර් එක. ඔයා ගාව තියෙනවද මේ ස්ටිකර් එක? නෑ නේද? එහෙම තියෙනවද? ඒ ඔබ හිතලා බලන්න පිටින් ඇත්තටම චොකලට් එකක් අසල ස්ටිකර් එකක් දැම්මේ මොකටද? දරුවට ආදරේකද? අපි දිස්තර චොකලට් කෑවා පින්නේ චොකලට් කන්න ආසාවට නෙමෙයි ස්ටිකර් එකතු කරන්න ඕන කමට. නෑ ස්ටිකර් එක ගන්න බෑ චොකලට් එක නැතුව. ඔබට දැන් පේනවනේ දිනේ දහම් මහින් බලනකොට මොන තරම් කැත වැරද්ද ඒකල්ල තියෙන කියලා පොඩි එකව පෙලෙව්වා ඒ පෙලෙමින් නිදහසෙන් මොනේද එන්නේ ගන්න ගන්න රුපියල් 10 මරණන් තේමෙද ඔබ තමයි ළමා අපචාර කියලා කියන්නේ ඔවා දරුණුම මට්ටමේ ළමා අපචාර. දරුවා වතපත ගන්න එක නෙමෙයි පින්නතුනි. ඔය අපචාරේ බලන්න කොච්චර දරුණුද කියලා. ඔය දරුවා ඔය විදිහට අපචාරයට පත් කරාට පස්සේ ඔය දරුවට ඒ අපචාරයෙන් මිදෙන්න තථාගතයන් වහන්සේ මෙන්න ඕනේ ජීවිතේට. ඔය දරුවා වතපත ගන්න එක පිටින් ඔය තරම් දරුණු නෑ. මොකද ඒකට ඒක අමතක වෙයි. බුදුහාමුදුරුවෝ ලෝකෙට එන්න ඕනේ නැහැ පින්තුනේ. ඒ අත්දැකීම නවත්තන්න. නමුත් දරුවගේ අදහසට දරුවගේ හිතට අදහසක් ආවොත් එම මේ ලෝකෙ මොකක් හෝ දෙයක් ආස්වාදයි කියලා දැන් බුදුහාමුදුරුවෝ මේ ලෝකෙට එන්න ඕනේ පින්නේ දරුවා නිදහස් කරන්න. ඒකයි කියන්නේ පරමාණු බෝම්බයට වඩා අසත්පුරුෂයා දරුණුයි කියලා. පරමාණු බෝම්බෙන් මරන්න බෝ එකපාරයි. අසත්පුරුෂයා ඔබට මැරෙන්න තියෙන අවස්ථාව නැති කරලා දානවා. ආයෙත් හතරේ මැරෙන්න බෑනේ ඔබට අසත්පුරුෂයා කම වුණොත් එන්නේ. මරණ වාරයක් වාරයක් ගන්න ආයිප දෙනවා මේකයි පරමාණු බෝමේ නෙමෙයි දරුණු අසත්පුරුෂය දරුණු ඒ නිසා තව ටිකක් ටීවී කිතර වාඩි කරලා තියන්න නේද තර හොඳයි දරුව ගොඩේයි දැන් බලන්න එහෙනම් දැන් බලන්න විදිහ මේ දරුවා දැන් ඔන්න හිතෙන් පෙලි පෙලි හිටියා යම් මට්ටමක් දුක විඳ විඳ හිටියා නමුත් දැන් සිතේ සීමාව පැන්නුවා දැන් ගිල වචනෙන් පෙලිමින් නිදහසෙන් හදනවා දැන් යනවා ආයම්ම ගාවට අම්මේ අර සෙල්ලම් බඩුවක් තියෙනවා මට අරන් දෙන්නකෝ පුතේ අපිට සල්ලි නැහැනේ පුතේ ඒක කරන්න බෑනේ ඒක කරදර කරන්න එපා එහෙම පොඩි එකා හොඳයි ඉතින් සයි කියන්නේ නැහැ පැත්තෙ ඉඳලා ඉන්නවා හැබැයි තාම අරක පෙන්නවා ආශ්‍රවදේ සැපයි සාරයි ආශ්‍රවදේ සැපයි සාරයි තව ටික දවසක් යනවා ආය පාරක් ගිහිල්ලා අම්මට කියනවා අනේ අම්මේ මට අර කරන් දෙන්නකෝ ආය අහනවා ආය අහනවා ආය අහනවා ඒ හැම වෙලාවකම අම්මා කියනවා මේ කරදර කරන්න එපා දැන් පොඩ පොඩ බින්න ටෝන් එක වෙනස් වෙනවා. ඉස්සලගේ පුතේ අපිට දැන් අමාරු වෙන්නේ පස්සේ බලමුකෝ. එහෙම ඉස්සල කිව්වේ. ආය ආය අහන්න අහන්න කොහමද අම්මා කියන්නේ? මේ මගෙන් මුකුත් අහගන්න එපා දැන් ඈ. කීපාරක් මම බෑ කිව්වද? යනවා. ඉතින් පාඩම් වැඩ කරගන්න. එනවා මෙතන. දැන් බලන්න පින්තුනි මේ එන දරුවා පෙලිලා නෙමෙයි දෙන්නේ මේ. පෙලීමෙන් එන දරුවා එන්නේ ඔබට ඔබ ගාවට පෙලීමෙන් නිදහස් වෙන්න. ඒ දරුවාට පෙලීමෙන් නිදහස් වෙන එක මාර්ගයක් තිබ්බා පින්තුනි අම්මට කතා කළා. හරිද? අම්මා බයින්නකෙන් මොකක්ද උනේ? ඒ මාර්ගය වැහුණා. මේ දරුවාගේ පෙලීමෙන් හෙවත් පෙලීමේ පෙලිච්ච දේ නැති නිසා ඇතිවෙච්ච දුක මෙන්න මේක ඇතුළේ පින්දින පිරිපිරි යනවා. දුක වැඩි වෙනවා. අර ඇඩ් එක බලන්න 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 දුක වැඩි වෙනවා. ඒකෙන් නිදහස් වෙන්න පින්දින එක මාර්ගය තමයි ගිහිල්ලා අම්මගෙන් අහන එක. ඉස්සලා හිතින් උත්සාහ කරා නමුත් දැන් බෑ. දැන් මේක පිට කරගන්න ඕනේ. අම්මගෙන් ගිහිල්ලා ඇහුවා. එකපාරක් ඇහුවම අම්මා හොඳින් කිව්වා පුතේ බෑ දෙවෙනි පාරක් ඇහුවා පුතේ බෑ තුන්වෙනි පාරක් ඇහුවා ඵලයන් මම උත්හා ගන්න නෑ දැන් මොකද උනේ අම්මා කිව්වා පුතේ උඹ පෙළෙනව නේද හැබැයි මේ පාරෙන් නම් නිදහස් වෙන්න හම්බෙන්නේ නෑ ඒ නිසා ඉතින් මම ආය අහන්න එපා උඹට භාග මං ගහනවා දැන් මොකද කරේ මෙන්න මේ පාර වැහුවා හැබැයි පෙළීම නැති වුණාද නෑ පෙළීම එහෙමමයි ඔය කිව්වේ උඹ ඔය පෙලිමිව සංහිතියන් හිටහන් මොකද උඹ ඇවිල්ලා මගෙන් ඇහුවොත් එමේ ඊට වඩා පෙලිමක් මම උඹට දෙනවා. ඒක නෙමෙයිද ඔය කිව්වේ? ඇයි මම උඹට ගහනවා ඔය පාරකවන් ඇහුවොත් එහෙම.
අම්මගෙන් ගුටි කන්න බය දරුවා හෙවත් ඒ පිළීමට කැමති නැති දරුවා මේ පිළීම ඉවසන් ඉන්නවා එදින බලන්න ඔබ දරුවට දීලා තියෙන මොන choice දෙකක්ද කියලා එක්ක මේකෙන් පෙළහන් නැත්නම් අරකින් පෙළියන් ඕක නෙමෙයිද දීලා තියෙන්නේ දරුවගේ පිළීම දුරු කරගන්න මුකුත් කරේ නැහැ තාම ඔබ පෙළෙනව නේද ඔය පිළීමෙන් නිදහස් වෙන්න මන් දෙන්නේ නැහැ ඒ නිසා ඔබ පෙළි පෙළි හිටහන් පෙළි පෙළි හිටහන් ඊළඟ වන්දියට තව ආයෙත් ගිල වාඩි කරනවා ටීවී එක ඉස්සරහා තව අර පැත්තෙන් පිළීම වැඩි වෙනවා ආහාරෙන් වැඩි වෙනවා වැඩි වෙනවා වැඩි වෙනවා ඔබ ඒ දරුවට පිළීමෙන් නිදහස් වෙන දින පාරවල් ටික වහනවා මොකද මේ තියෙන පිළිදී දඬුවමට බය මේ දඬුවමට බය නිසා මේ පාර වැහුවා ඊරස් දරුවා යනවා දැන් අම්මගෙන් ඇහුවා අම්මගෙන් ඇහුවට දෙන්නේ නැහැ ඊරස් යන කව කවට තාත්ත ගාවට ඉතින් සමහර ගැලලෝ ලෝකේ අනිත් පැත්ත ඇති දැන් තාත්ත ගාවට ගියා තාත්තේ ඔව් අර තෙල්ලම් බඩුවා ඔව් ඕනේ ඉතින් අරන් දෙන්නකෝ සල්ලි නැහැ අනේ නෑ කී පන්ති කියනද කීපද 15 එනවා මෙතන සෙල්ලම් ඉල බෑන් පළවෙනි වෙලාවරි අරන් දෙන්න දැන් මෙතන ඒ පෙලිමෙන් නිදහස් කරන ඔබ තව කොන්දේසියක් දැම්මනේ ඒ කියන්නේ මේ මේ බටේට ඔබ තව හයි කරලා තව බටයක් තව ටැංකියක් හයි කරා ඇයි එක්සෑම් එක පාස් වෙලා ඉන්නේ පළවෙනි වෙලාව ඉන්නේ වරින් කියලා දැන් මේ දෙකේම පින්දින පීඩන එනවා මෙතනට මේ සරල ෆිසික්ස් මෙතන තියෙන්නේ ඒ දරුවගේ හිතට වෙන දේ. හරි සල්ලයි. පන්ති පළවෙනියා වුණොත් මම අරන් දෙන්නම්. ඒ කියන්නේ දැන් අරන් දෙන්න ඒ දුක එහෙමමයි. දැන් පන්ති පළවෙනියා වෙන්න කියන දුකත් එකතු කරා. දැන් පන්ති පළවෙනියා වෙන්න ඕනේ දැන්. නමුත් නැහනේ. දැන් ඒකටත් අපි සංකාර වඩන්න ඕනේ. එතකොට පන්ති පළවෙනියා වෙන්න නම් පින්වතුනි ඒකට සිද්ධ වෙනවා. පන්තියන් පන්ති යන කැමතිත් නැහැ. හැබැයි ඒකත් දැන් කරන්න ඕනේ. නමුත් කැමති නැහැ. දැන් එතන තව මොකක්ද වෙන්නේ? තව බටයක් හයි කියනවා ඒකට. දැන් පන්ති. පන්ති ටැංකිය. මේ දෙනේ පළවෙනි වෙන ටැංකිය, මේ දෙනේ පන්ති ටැංකිය. එහෙනම් ඒකට හයි වෙනවා තව එකක්. මේ ඔක්කොගේ මුලපින් එතන ඔබ දුක දුරු කරගන්න දරුවට කියලා දුන්නේ නැහැ. ඔබ කරපු එක දෙය තමයි මෙන්න මේ පාර වහලා දැම්. අම්මා කරේ මේ පාර වැහුවා. ඊට පස්සේ මෙයා ගියා තාත්තා ගාවට. ඉතින් බින්දින දැන් මේ පීඩාව වැඩි වෙන්න මේ දරුව කරන්නේ මම මේක ඉල්ලලා බැනුම් අහනවද නැත්නම් මම මේක විසන් ඉන්නවද? ඒ කියන්නේ බානමින් ඔබ දරුවව පුවක් ගෙඩියක් වගේ ගිරේ මැදට හිර කරේ නැද්ද කියලා? මේකෙන් කැපෙනවද ඒකෙන් කැපෙනවද? ඔච්චර දරුව දැන් හිතන්නේ. මම මේ මට මේ දේ ඕනේ. මම මේ ඒ පෙරීම ඉවසගෙන ඉන්නවද? එහෙම නැත්නම් මං ගිල තාත්තගෙන් ගුටි කනවද? ඔය දෙකෙන් එකක්වත් හොඳේවද? නෑ දෙකම මහා දරුණුයි පින්වතුනි අර පුංචි දරුවගේ හිතට දැන් මේක හරියට වද දෙනවා ඔය නොකිය කියන්නේ උඹට මේ පාරෙන් පෙළීමේ නිදහසෙන්න බෑ මේක වහලා තියෙන දෙන්න උඹට දෙන්න මං දෙන්න පන්ති පළවෙනි පොඩි එකා දන මර කවදාක පළවෙනි වෙන්න බෑ දැන් ඒ පාරත් වහලා ඊට පස්සේ තව පාරවල් දෙකයි තියෙන්නේ ඊළඟ පාර try කරනවා ඉස්කෝලේ ගිහලා අහන යාළුවෙක්ගෙන් මචං මන්ට බැරි දෝක දෙන්න මේක උඹට දෙන්න බෑ මේක මගේ එක අනේ බෑ මේක දෙන්න බෑ එහෙම නැත්නම් මොකරි මගෝඩි වැඩක් කරන්න කියනවා මේක දෙන්න මෙන්න මේ වැඩේ කරොත් දැන් ආයෙත් බටයක් හයි කරලා තව ටැංකියක් දැම්ම මේකට ඉතින් ඒක හිතා ගන්න මම ඒ මගෝඩි වැඩේ කරනවද නැත්නම් මම මේ පෙලි මිසන් ඉන්නවද ඒ නරක වැඩේ කරලා අහු වුණොත් එහෙම තව බටයක් කනෙක්ට් වෙනවා තාත්තා ගාවට ඇයි ගුටි ගන්න වෙනවා ඉස්කෝලේ ප්‍රින්සිපල් ගාවට තව බටයක් කනෙක්ට් වෙනවා ඒකෙනුත් ගුටි ගන්න වෙනවා ඉස්කෝලෙන් අයින් වෙයි අයින් කරන්න සිද්ධ වෙයි ඔය ඔක්කොම කනෙක්ට් වෙයි කියන්නේ ඔය පින්දින ඔය දරුවගේ හිතේ ඔක්කොම හැදිලා එනවා ඉස්සරහට මේ පිළිම යොසනවද නැත්නම් අර පිළිමෙන් බැට කරනවද මේකද ඕක තමයි ඔය කල්පනා කර කර ඉන්නේ දෙකම දුකයි පින්දින එකක්වත් සැප නැහැ දෙකම දුකයි ඉතින් අන්තිමට බලන් ගියා මේ දරුවට සිද්ධ වෙන එකත් වහන් මොකද ඒ පාර හරියන්නේ නැහැ යාළුවා දෙන්නේ නැහැ සෙල්ලම් බඩු දැන් අන්තිම එකපාරයි ඉතුරුලා තියෙන්නේ. මෙන්න මේකට කියනවා මෙතන හොරගම කියලා. හොරගම. අනිත් පාරවල ඔක්කොම අම්මා ගාවට ගියා. අම්මා කිව්වා එපා එපා මගෙන් අහන්න එපා මම උඹට ගහනවා. තාත්තෙන් එහෙම තාත්තා කිව්වා පන්ති පළවෙනි වෙලාවෙන් නැත්තම් මට කතා කරන්නත් එපා. ඒ පාරත් වැහුවා. යාළුවගෙන් ගිහිල්ලා ඇහුවා. නෑ මට මේක දෙන්න බෑ මේක මගේ එක.
ඒ පාරත් වැහුවා. දැන් ඉතුරුලා තියෙන එක පාරයි පින් හොරගම. ආන් ඒ දරුවා පින්වතුනි අහන්නත් දෙයක්ද ගිහිල්ලා කබඩ් එකේ තාත්තගේ ෂර්ට් එකේ සාකුවට අත දාලා රුපියල් 500 ගන්න එක අහන්නත් දෙයක්ද? පින්වතුනි ඔය පාරත් වැහුනොත් ඔය දරුවා මානසික රෝගී බවට පත් වෙනවා. බොහෝ දෙනෙක් මානසික රෝගීන් වෙන්නේ ඇයි? පෙළීම වැඩි වෙලා ඒ පෙළීම නිදහස් කරගන්න බැරි නිසා. ඔය දරුවා පින්වතුනි ඔබේ තාක්කුවට අත දාලා සල්ලි ටික ගත්තේ වෙන කරන්න දෙයක් නැති නිසා මිසක් දරුවා නරක කෙනෙක් නිසා නෙමෙයි. ඉතින් බින්දිනේ වෙන කරන්න දෙයක් නැති නිසා ඒ කරපු දරුවට දැන් ඔබ හිතන්න ඔබ දනුවම් කරනවා ඊට පස්සේ පොල්ලක් අරගෙන දරුවට තඩි බානවා. ඒ කියන්නේ මොකද්ද ඔය කියන්නේ? මේ පාරත් අපි වහනවා. දැන් කාත් දරුවා කොහෙන්ද පිටත් එළියට එන්නේ? මේ පීඩනේ කොහෙන්ද එළියට එන්නේ? ඉරස ආයපව කියලා පාවපව සාරය ගිහිල්ලා ටීවී කිසර වාඩි කරනවා. දැන් ආයෙ මොකද කියන්නේ? ආශ්වාදයි සැපයි සාරයි. වතුර ටැංකියකට මෙහෙම කරොත් එහෙම. එක පැත්තෙන් විතරක් වතුර එනවා. එක්සිට් ඔක්කොම වහනවා. වතුර පම්ප් කරනවා. මොකද වෙන්නේ ටැංකියෙද? පුපුරනවා. ඉතින් ඔය දරුවගේ මනසත් එහෙම නෙමෙයිද? ඔබට දැනෙන්නේ නැද්ද මේ වගේ අද්දකේම්? මේ පාරත් බෑ, මේ පාරත් බෑ, මේකත් බෑ, මේකත් බෑ, මේකත් බෑ, මේකත් බෑ. ඔබ ඔළුව ගහ ගන්න නැද්ද බින්දුන අද්දකේ? කල ඔළුව හොල මට තේරෙන්නේ නැහැ මම මොකක් කරගන්නද කියලා මේ වෙලාවේ. මගේ ඔළුව පිපිරෙනවා වගේ මට තේරෙන්නේ නැහැ මොකක් කරන්නද කියලා. ඕ අපිට එහෙම දැනලා නැති අවස්ථා දැනිච්ච අවස්ථා නැද්ද? මෙන්න ඔය දරුවා ඔබ ඔතනටම නෙදාන්නේ. දැන් බලන ඔය දරුවට පොල්ලක් අරන් තඩි බානකොට හරිද කියලා ඒ වෙලේ. මතක තියාගන්න පින්විතරින් ඔය ඔක්කොම මිනිස්සු. හරි. මිනිස්සු කියලා කියන්නේ නරක පිරිසක් නෙමෙයි. කිසිම මනුස්සයෙක් මේ ලෝකෙට ආවේ නැහැ පිටින් නරක වැඩ කරන්න. මනුස්ස ලෝකෙ කියලා කියන්නේ සුගතියක් නේද? ඒ කියන්නේ පිටින් ඇත්තට මේ මනුස්සයාගේ ගතිය මොකද්ද? හොඳ ගතිය. නැත්තම් එයා කොහොමද මනුස්සයෙක් වෙන්නේ? හොඳ ගතියක් ඒ මනුස්සයාට පිටින් ගියාත් බැවේ. අවිදුන් ගියාත් බැවේ බල්ලෙක්. වෙන්න පුළුවන්. නමුත් එයාගේ හිතට පින්විතින් හොඳ කරපු කර්මයක විපාකයක් විදිහට නේ ඒක ඇදිලා ඇවිල්ලා නේද අද මනුස්සයෙක් වෙලා ඉන්නේ. ඉතින් ඔබ කොහොමද කියන්නේ මේ මනුස්සයා මේ ලෝකේ දාවේ නරකඩ කරන්න කියලා? ඒ මනුස්සයා සුගතියකට ඇවිල්ලා ඉන්නේ පින්දුනේ මේ මනුස්සයාගේ හිත නැඹුරු වෙන්නේ සුගතියට. හොඳ දේවල් වලට, යහපතට. විසක් අයහපතට නෙමෙයි. නමුත් වෙන්නේ පින්දුනේ මෙන්න මේ වගේ. ඒ මනුස්සයාගේ හිතේ පිළිම වැඩුණාට පස්සේ හැම පාරක්ම වැහුවට පස්සේ දැන් වෙන කරන්න දෙයක් නැහැ. එහෙනම් ඇරලා තියෙන එකම එක පාර හොරකම නම් පින්දුනේ මේ මනුස්සයා හොරකමට පෙළඹෙනවා. වෙන මොනවා කරන්නද? ඒ මේ සමාජයත් එක්ක තියෙන තරහකට නෙමෙයි. ඒ මනුස්සයාගේ අසරණකමට. දෙයියනේ මෙත් වඩද්දී ඔබට අවඩක් කරපු කෙනෙක්වත් මෙන්න මේ විදිහට සීපත් කරන්න. අපි තුම ඔබ කැමැතිම දේක් ඔබෙන් උදුරගත්තා. ඔබෙන් ගත්තා, හොරෙන් ගත්තා. ඒ මනුස්සයාට ද්වේෂ කරන්න පුළුවන් දෙපින්නේ මේ මනුස්සයා ඒක කරේ අසරණකමට කියලා තේරුම් ගත්තාම. වෙන කරන්න දෙයක් නැති නිසා. මම මෙන්න මේක ඉඳ හිතලා බලන්න. එක මනුස්සයෙක් ඉන්නවා. ඒ මනුස්සයා යන්තම් එදා වෙලා හම්බ කරගෙන ජීවත් වෙන මනුස්සයෙක්. ඒ මනුස්සයාට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දරුවෝ දෙන්න එක්කෙනෙක්ට මාරාන්තික පිළිකාවක් හැදිලා. ડોක්ටර් ගාවට එක්කන් ගියාට පස්සේ මෙයාට බෙහෙත් කරන්න සල්ලි නැහැ. ඒ දරුවාට බෙහෙත් කරේ නැත්නම් ලබන සතියේ අගවෙද්දි දරුවා මැරෙනවා. හරිද? ඔන්න ඔය කතන්දරේ ඔබ හිතින්ම වගේ. තව සතියකින් මේ දරුවා මැරෙනවා. මේ මනුස්සයා පින්විතනේ සල්ලි ටිකක් හොයාගන්න උත්සාහ කරනවා මේ දරුවාට බෙහෙත් කරන්න. බස්වල ගිහිල්ලා විරිඳු කියලා ගෑක් ගෑක් ගාන ගිහිල්ලා අර ෆයිල් එකක් අතේ තියාගෙන දරුවාත් අතේ වඩාගෙන ෆොටෝ ගහලා ડોක්ටර්ස්ලාගේ රිපෝට් අරගෙන වටේ යනවා සල්ලි එකතු කරගන්න. හරි කරගන්න හම්බෙන්නේ නැහැ සල්ලි හම්බෙන්නේ නැහැ. දැන් සතියක් ගත වීගෙන ගියා. තව දවස් දෙකයි තියෙන්නේ. තව දවස් දෙකකින් දරුවට බෙහෙත් කරගත්තේ නැත්නම් ඉන්ජෙක්ෂන් නැති නම් අන්න ඉන්ජෙක්ෂන් එක ගහනවා නැත්නම් දරුවා මැරෙනවා තව දවස් දෙකකින්. මට ඔබ කියන්න. මේ තාත්තා පින්දිනේ මේ දරුවට හරි ආදරෙයි. මේ දරුවා මළොත් එහෙම පින්දිනේ තාත්තලා එතනින් එහාට ජීවත් වෙලා වැඩක් නැහැ කියලා තාත්තට හැඟෙයි. ඊට පස්සේ තාත්තා ගිහලා අර අනෙක් දරුවත් අතේ අල්ලගෙන පින්දිනේ පණි ගඟට. සීදිනසාගා
හරිද මේ වගේ දේවල් වෙලා නැහැ නේ ලංකාවේ නේ එංගලන්තෙ ඉතලා මේ වුණේ නේ එහෙනම් මම මේ හදලා කියන එක නෙමෙයි පින්තුනි ඕනතරම් මේ වගේ දේවල් මේ රටේ ලෝකේ වෙන දේවල් ඔබ මට කියන්න ඒ මිනිස්සයා අර දරුවට ඉන්ජෙක්ෂන් එක ගහන්න ඕන කම නිසා ඔබ ගෙදර නැති වෙලාවක ඔබේ ගෙදරට පැනලා ඔබේ මාළයක් අරන් යනවා ඔබ දන්නේ නැහැ මේ මිනිස්සයා මාළය අරන් ගියේ කියලා හොරකම් කරේ කියලා ඔබට අහු වෙනවා CCTV කැමරාවකින් මිනිස්සේ ගෙදරට ආව මාළය හොරකම් කරගෙන ගියා ඔබ දන්නේ නැහැ කතන්දරේ මොකද්ද කියලා කතන්දරේ දන්නේ නැති ඔබට මේ මිනිස්සයා ගැන ද්වේෂයක් නේද ඇති වෙන්නේ ඇයි මේ මිනිස්සයා මගේ මාළි ගත්තේ මූ පල් හොරෙක් නේ මූට අහුණු අහුණොත් එහෙනම් මං ඉදිරි කරන්නේ නැහැ මේකව හැබැයි කොහමද මිනිහ ඔබ හොයාගෙන ගිහින් මේ මිනිස්සයා අහුවෙනවා අපි දැන් පොලිසියෙන් එක්කන් එනවා ගෙදරට මෙන්න අපි මේ හොරාව අල්ලගත්තා ඔයා මොකද කරන්නේ චාර්ජ් කරනවද නැත්නම් මේ මිනිස්සයා නිදහස් කරනවද ඔබ වාඩි කරලා අහනවා මේ ඇයි ඔබ මගේ බඩු හොරකම් කරේ මේ මිනිස්සයා දෙන මේ කතන්දරේ කියනවා ඒ කතන්දරය ඇත්ත ඔබ හොයලා බලද්දි සම්පූර්ණයෙන් 100%ක් ඇත්ත දරුවත් එක්කන් ඇවිල්ලා තියෙනවා දැන් මේ කතන්දරේ දැනගන්නකම් ඔබේ හිතේ තිබ්බ බින්දනේ පුපුරන ගින්නක් නේද පුපුරු පුපුරු දාමින් තිබ්බ මහා ගින්නක් නේද අර මනස ගැන පුදුම ද්වේෂයක් නේද හැබැයි මේ කතාව ඇහුවාට පස්සේ දැන් ඔබට මේ මනුස්සයා ගැන ඉස්සර තරම් ද්වේෂයක් එන්නේ නැහැ නේද හිතට සමහරවිට ද්වේෂයක් එන්නෙම නැතුව ඇති දැන් අද බින්දනේ ඒ දරුව ඒ මනුස්සයා කියලා මේ මාළේ විකුණුවා සල්ලි හොයගෙන ඉන්ජෙක්ෂන් එක දරුවට ගහපු නිසා දරුවා ජීවත් වෙලා ඉන්නවා ඔබටම හිතෙන්නේ නැද්ද ඒ වෙලාවට හොඳ වෙලාවට මේ මනුස්සයා මගේ මාළේ හොරකම් කරේ කියලා මොකද නැත්තම් පින්දිනි අර දරුවත් මල අනිත් දරුවත් මේ මනුස්ස අර අනිත් දරුවත් අල්ලගෙන ජීවිත තුනක් බිල්ලට යන්න තිබ අවස්ථාවක් ඔබේ මාළේ හොරකම් කරපු නිසා ජීවිත තුනක් බේරුණා ඔබ දැන් අර මනුස්සයා ගැන දුකක් අනුකම්පාවක් නෙමෙයි හිතේ ඇති වෙන්නේ අනේ මනුස්සයා කොච්චර පවුද කියලා අර පුංචි දරුව දෙන්නත් අත දරුව දෙන්න මැරෙන්න තිබ්බේ නොදරුව දෙන්නත් දෙන්නෙක් මැරෙන්න තිබ්බේ අර තාත්තා මැරෙන්න තිබ්බේ නමුත් ඔබේ මාළේ හොරකම් කරපු නිසා ඒ තුන ඉතුරුණා ඉස්සර තිබ්බ තරහ දැන් එන්නේ නැහැ නේද? ඇයි දැන් ඒ තරහ එන්නේ නැත්තේ? ඔබට දැන් තේරුණා පින්තුනි ඒ තාත්තට වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ. අනෙක් හැම පාරක්ම වහලයි තිබ්බේ. එයා ගමක් ගමක් ගානේ ගියා පින්තුනි සල්ලි හොයාගන්න. රෝහල් වලට ගියා අනේ මට මේ දරුවට බෙහෙත් කරන්න රජේ රෝහලට ගියා නමුත් ඒගොල්ලන්ට ඒ ඉන්ජෙක්ෂන් එක හොයාගන්න බෑ. ඒ ප්‍රයිවට් තැනකින් විතරයි ඒක කරගන්න පුළුවන්. දැම්පින් ඔබට ඒ මනුස්සයා ගැන අනුකම්පාවක් ඇති වෙනවා මොකද වෙන මනුස්සර කරන්න දෙයක් තිබෙම නැහැ. ඒ නිසා ඔබ කියනවා ඔයා ඒ කරපු දේ ගැන මගේ හිතේ තරහක් නැහැ. සමහර වෙලාවට ඔබ අතිනුත් කීයක් කර දීලා. මෙන්න මෙතනින් එහාට ඔය දරුවගේ වැඩ ටික කරගන්නකෝ. ඔය වෙච්ච දේ අමතක කරලා දාන්න. ඔක ගානක් නැහැ කියලා ඔබ මේ මනුස්සයා නිදහස් කරලා යවයි. දැන් එහෙනම් හිතලා බලන්න පින්දනේ. ඔය කියන සංසිද්ධිය නෙමෙයිද මෙතනත් වෙන්නේ? මනුස්සයෙක් මේ ලෝකෙට එන්න පිණි නරක වැඩ කරන්න නෙමෙයි. සමහර ඔබේ අතින් හොරකම් වෙලා ඇති. ඔබට ආඩම්බරයිද ඔබ හොරකම් කරපෙක් ගැන? නෑ නේද? ඔබේ අතින් ඔබ බොරු කියලා ඇති පිණිතුනේ ඕන තරම්. ඔබට ආඩම්බරයිද ඔබ බොරු කියපෙක් ගැන? කේලම් කියවිලා ඇති. ආඩම්බරයිද ඒක ගැන? නෑ. ඔබේ අතින් සත්තු මැල්ල ඇති පිණිතුනේ ආඩම්බරයිද ඒක ගැන? නෑ. ඒකනේ ඔබ මේ ලෝකෙට ආවේ හොරකම් කරන්නවත් සත්තු මරන්නවත් බොරු කියන්නවත් කේලම් කියන්නවත් මිනිසුන්ව කොටවන්නවත් තව එකකෙ හිතක් රිදවන්නවත් නෙමෙයි පින්වතුනේ. ඔබේ ගතිය සුගතිය. ඔබේ ගතිය යහපතට නැඹුරු වෙච්ච ගතියක් පින්වතුනේ. ඒක තමයි මිනිස්සෙකුනේ නැත්නම් ඔබ තිරිසනෙක් වෙන්නේ. යහපත් පැත්තට නැඹුරු වෙච්ච ඔබට පින්වතුනේ පෙළීමෙන් නිදහසෙන්න පාරක් නැති වෙනකොට ඔබේ අසරණකමටයි ඔබ දසකුසලෙට නැඹුරුනේ අර තාත්තත් පින්තුනේ අසරණ කමටයි දසකුසලෙට නැඹුරුනේ අනේ තාත්තට ඔබ සමාව දුන්නා නේද දැන් එනන් හිතලා බලන්න ඔබට කවුරු හරි පින්තුනේ මොනා හරි අසාධාරණයක් අවඩක් කරොත් දැන් ඔබට බැරිද ඒ කෙනාටත් මෙත් වඩන්න කොහොමද මෙත් වඩන්න ඕන කල්පනා කරලා බලන්න ඉතින් මෙන්න මේ කියන සංසිද්ධිය ඒ මනුස්සයා දුකටපත් වුණා පීඩාවටපත් වුණා වෙන හැම පාරක්ම බැලුවා යර නිදහස වෙන පිළිමෙන් උත්සාහ කරා 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 හැපෙන හැම පාරක්ම වහලා තිබ්බේ එකම එක පාරයි ඇරලා තිබ්බේ ආන් ඇරලා තිබ්බ පාර තමයි දසකුසලේ දැන් මේ මනුස්සයා ගැන අනේ පව් කියලා හිතනවා හැරෙන්න පින්තුනේ පොල්ලක් අරන් තඩි බාල හරියයිද
අසත්පුරුෂ ඇසුර නිසා පින්දිනේ මේක උනේ. මොකද මේ මිනිස්යාගේ හිතේ මොකක් හරි දෙයක් ආස්වාදයි සපයි සාරා කියලා වැටුණා. එච්චර. ඊට පස්සේ ඉවරයි. අඟුලිමාල මිනිමරු කරේ කවුද? ගුරුවරයා. අසත්පුරුෂයා. උරුර දැම දෘෂ්ටියක්. මේක ආස්වාදයි මේක සැපයි මේක සාරයි. ඔබ හිතන අඟුලිමාල මිනිමරණ කැමති කෙනෙක් කියලා. නෑ. අඟුලිමාලගේ ගතිය පිටින් මිනිමරණ ගතිය නෙමෙයි. අඟුලිමාලක ගතිය නිවනට යොමු වෙන ගතිය. ඒක තථාගතයන් වහන්සේ දැක්කා. එනමුත් ඒ වෙලාවේ පිටින් වෙන පෙළීමෙන් නිදහස් වෙන පාරක් තිබෙන අනික ඔක්කොම පාරවල් වහලා තිබ්බේ. එකම එක පාරයි ඇරිලා තිබ්බේ. මේ මනුස්සයා ගැන අනේ අසරණේ කියලා හිතන හැරෙන්න පින්නතුනේ වෙන මොනවා කියන්නද වෙන මොනවා හිතන්නද මම ඔබට පෙන්වන්න දෙන්නේ පින්නතුනේ ඔබේ ජීවිතේ සමහරට මිනිස්සු වෙයි පින්නතුනේ ඔබට අවඩකම් අසාධාරණකම් කරන්න ඔබේ හිත රිද්දන මිනිස්සු කතා කරයි සමහරක් විට ඔබට බණීවි මිනිස්සු ඔබට බොරුවට නින්දා කරයි චෝදනා කරයි ඔබ නොකරපු වැරදි ඔබට කී කී ඔබට බණී පින්නතුනේ ඔබ සතු දෙය පැහැර ගනීවි ඒ හැම වෙලාවකම ඔබ දක්ෂ වෙන්න ඒ මනුස්සයා කොච්චර පවුද කියලා හිතන්න. අනේ මනුස්සයට ඒ දේ කරන්න සිද්ධ වුණානි. ඒ මනුස්සයට ඒ දේ කරන්න සිද්ධ වුණානි. ඒ කියන්නේ මේ මනුස්සයාට පින්විතනේ වෙන පෙළීමෙන් නිදහස් වෙන ක්‍රමයක් තිබ්බේ නැහැ. දැන් ඔබ අතර සමහර කෙනෙක් ඉන්නවා වෙන පුළුවන් පින්විතනේ. පොඩි කාලේ. හානි සමහර ඥාතියෙක් අතින් ඔබට වෙච්ච වුණා වැරදක්. සමහර කෙනෙක් ඉන්නව වෙන්න පුළුවන්. තමන්ගේ අයියට මල්ලිට සමාව දී ගන්න බැරුව ඉන්න. අයියා අතින් වැරදක් වුණා මට අයියට සමාව දෙන්න බෑ. නංගි අතින් වැරදක් වුණා අක්කා අතින් වැරදක් වුණා මට යටසනා සමාව දෙන්න බෑ. හිතේ වෛරයත් තරහත් තියාගෙන ඉන්නේ දැන්. සමහර කෙනෙක් ඉන්නව වෙන්න පුළුවන් අපේ තාත්තා මාව ගැන බැලුවේ නැහැ පොඩි කාලේ ඉඳන්. මර තාත්තාට ඒක පුදුම තරහක් තියෙනවා. අපේ අම්මා මං ගැන බැලුවේ නැහැ. මර අම්මත් එක්ක පුදුම තරහක් තියෙනවා. එහෙම දේවල් තියෙන්න පුළුවන් පින්විතනේ. මිනිසුන්ගේ හිත්වල. තේරුම් ගන්න පින්විතනේ ඔය කවුරුවත්. ඔබට අවඩක් අසාධාරණයක් කිරීමේ චේතනාව නෙමෙයි මේ ලෝකෙට ආවේ. ඔය හැමෝම පෙළීමෙන් නිදහස් වෙන්න උත්සාහ කරේ ඒ මනුස්සය පෙළිච්ච නිසායි. අනික ඔක්කොම පාරවල් වැහිලා තිබ්බේ. එකම එක පාරයි තිබ්බේ. ඔබට බයින්. ඔබට බැනීම තුලින් තමයි මේ මනුස්සයාගේ පිළිම නිදහස් වුනේ. සමහර මෙතන ඉන්නව වෙන්න පුළුවන් බෙදෙන කෙනෙක්ගෙන් බොරු පොරොන්දු ගත්ත අය. මං ඔයාව කසාද බඳින්න. එනිසා මාත් එක්කින් එහෙම කිව්වා. ඔබ රැට්ටුවා. කසාද බඳින්නේ නැහැ. අද ඔබට සිනිඳින මේ කෙනාට සමාව දී ගන්න බැරුව ඉන්නවා ඇති. මට ඒක කර මනුස්සයා කරපු ඒ නොහඹිනා කමට උඩ නම් හෙන හතම වදින්න ඕනේ. ඔබට ඔහොම හිතෙන්න පුළුවන් පින්නේ. ඔබේ හිත දරුණු වෙන්න පුළුවන්. පින්නේ තේරුම් ගන්න ඇයි මේ මනුස්සයා එහෙම කරේ කියලා. ඒ මනුස්සයා එහෙම කරේ පින්නේ ඔබත් එක්ක තියෙන තරහ කර නෙමෙයි. අන්න ඒක ඔබ තේරුම් ගන්න ඕනේ. ඔබත් එක්ක කිසිම තරහක් නැහැ මේ මනුස්සයාට. උනේ එකම එක දෙයයි. ඒ මනුස්සයාගේ හිත පෙළුණා. හොඳට ඕම පෙළුණා. මොකක් හරි අසත්පුරුෂයෙක්ගේ අසුරක් නිසා ආස්වාදයි සපයි සාරයි කියලා දෘෂ්ටිය කරන ඔළුවට. ඒ පිළිමෙන් නිදහසනේ එයා එක එක જાති පාරවල් හෙව්වා. එයා හෙව්වේ පාරක් වෙනුන ඔබට කරදරයක් වෙන්නේ නැති පාරක් මුලින්ම හෙව්වේ. මොකද මේ මනුස්සයාගේ ස්වභාවය ඔබට කරදර කරන එක නෙමෙයි. කවුරුත් මේ ලෝකෙට එන්නේ නැහැ තාම මනුස්සයට කරදර කරන්න. ඒක හොඳට මතක තියාගන්න. මේ සුගතියට එන්නේ මේ මිනිස්සු පින්වතුනේ. තිරිසනු නෙමෙයි මේ ලෝකෙට එන්නේ මනුස්සය වෙලා. මිනිස්සු. මනුස්සයෙගේ નિરાයාසෙන් තියෙන ස්වභාවය පින්වතුනේ තව කෙනෙකුට කරදරයක් කරන එක නෙමෙයි. තව කෙනෙකුට හිංසා පීඩා කරන එක නෙමෙයි පින්වතුනේ. ඒක නෙමෙයි මනුස්සයාගේ ස්වභාවික ස්වභාවය. ස්වභාවික తත්වය. නමුත් පෙළුණාට පස්සේ පින්වතුනේ පෙළීමෙන් නිදහස් වෙන්න කරන්න තියෙන ඔක්කොම ඔප්ෂන්ස් එක සලකලා බැලුවට පස්සේ ඔක්කොම ගේට්ටු ටික වැහුවට පස්සේ එකම එක ගේට්ටුවක් නම් ඉතුරුලා තියෙන්නේ මේ මනුස්සයා ඒ දේ කරේ නැත්නම් ඒක පිපිරෙනවා. පිපිරලා මැරෙනවා.
දැන් පොඩ්ඩ ඔබ ඔබේ ජීවිතය කල්පනා කරලා බලන්න. ඔබ හිතන ඔබට අසාධාරණකම් කරපු මිනිස්සු ගැන. සමහර ඔබෙන් සල්ලි ගත්ත දුන්නේ නැහැ. පොඩි කාලේ ඔබ බලාගත්තේ නැහැ. සමහර ඔබ ගොඩාක් ගුටි කාපු කෙනෙක් වෙන්න පුළුවන්. සමහර ඔබ හැදුනේ අම්මා තාත්තා ගාව නෙමෙයි වෙන්න පුළුවන්. සමහර ඔබ හැදුනේ වැඩි නැන්ද කෙනෙක් ගාව, පුංචි අම්මා කෙනෙක් ගාව. මම දන්නේ අපේ එක ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. ඒ උන්වහන්සේ මාත් එක්ක කියන කතාව. ඒ උන්වහන්සේ පොඩිම කාලේ අම්මයි තාත්තයි ඒ දිහි කාලේ දරුවව ඥාතියෙක් ළඟ නවත්තලා අම්මයි තාත්තයි රට ගිහිල්ලා මම හිතන්නේ අවුරුදු 7ක් 8ක් 9ක් වගේ වයසේ ඥාතියෙක් ළඟ නවත්තලා ගිහිල්ලා තියෙනවා. ඒ ඥාති ගෙදර පින්තුණි ඉන්නවලු දරුවෝ 3 දෙනෙක්. ඒ ගෙදර මේ දරුවත් එක්ක ඔක්කොම දරුවෝ 4 දෙනයි. අම්මයි තාත්තයි හිතාගත්තේ අර දරුවෝ 3 දෙනාට වගේම මේ දරුවටත් ආදරෙන් සලකයි කියලා. ඒ අම්මගෙම හෝ තාත්තගෙම හෝ සහෝදරයෙක් හෝ සහෝදරියක්. ඒ ළඟම ඥාති. එහෙම හිතාගත්තට පින්විතනේ ඇත්තට මෙහෙම නෙමෙයි වෙලා තියෙන්නේ. අම්මල රටේ නම් ඒ වෙනවලු පින්විතනේ ලස්සන ඇඳුම් එහෙම අර දරුවට. කැම්බීමේ වෙනවලු. දරුවට කෝල් කරලා කියනවලු පුතේ අපි එවනවා ඔයව අඳින්න අයියලටත් දෙන්න අක්කලටත් දෙන්න ඔයව කන්න. හැබැයි කවදාකවත් ෆෝන් එකෙන් කිව්වට පින්නේ මේ ඇඳුම් කවදාකවත් මේ දරුවා දැකලා නැහැ. කවදාකවත් කන්න හම්බෙලා නැහැ. මේ හාමුදුරුවෝ කියනවා පින්නතුනේ සමහර දවස්වල කොච්චර වෙනස්කම් කරාද කියලා මේ පොඩි දරුවට. ගෙදර අය බත් බෙදාගත්තාම බතුයි වෑංජන හොදි ඔක්කොම බත් පිඟානේ බෙදාගෙන සමහර දවස් වෙනවලු පින්වතුනි ඒ ගෙදර අය මේ දරුවට කියනවලු බත් ටික කාලේ ඉවරලා හොදි ඉතුරුනොත් එහෙම පිඟානේ තින්න හොදි ටික බොන්න කියලා. පුංචි දරුවා තේරෙන්නේ නැහැ මොකක්ද මේ කියලා. කැමති නැහැ ඒක කරන්න. නැවත් අකමැත්තෙන් ඒ දේ කරවනවා. පිඟානේ ඉතුරුෙච්ච හොදි ටික බොන්න කියලා බල කරනවලු මේ දරුවට. නම් කවදාකත් ඒ ගෙදර අයියට අක්කට එහෙම කළා නැහැ. මේ දරුවා බලනවා ඇයි මේ කියලා. ඇයි මේ මට විතරක් මෙහෙම කියන්නේ කියලා. ඒ ගෙදර ඔක්කොම නිදාගන්නේ දරුවෝ ටික එක ඇඳකළු. ඒ දරුවා ඒ ගෙදර හිටපු කාලේ. ඉතින් ඒ ගෙදර ඒ ඥාති අම්මයි නැත්නම් නැන්දයි මාමයි වෙන කාමරයක දරුවෝ ටික ඔක්කොම එක ඇඳක ඒ දරුවංග නිදි කරවන්නේ පින්විතන අර දරුවෝ 3 දෙනා එක පැත්තකට ඇල කළා. මේ දරුවව ඇල කරනවන අනෙක් හරස් පැත්තට. ඒතර අරගොල්ල ඔක්කොම කකුල් දාන්නේ මේ දරුවගේ ඇඟ උඩට. මොකද අපි ස්වාමීන් වහන්සේලට කිව්වා පින්න ඔබට කිව්වා වගේම ඔබත් එක්ක එකතු වෙලා කටයුතු කරපු අය සිහිපත් කර කර ඒ අර පින් අනුමෝදන් කරන්න කියලා ආරි මෛත්‍රී වඩන්න කියලා. නෑගම්යන් මතකයි නේද අපි කීපාර කතා කරා. දේ උන්වහන්සේ ඒ නෑගම් යන වැඩපිළිවෙල කරද්දී පින්විතනේ මේක මතක් වෙලා උන්වහන්සේට. උන්වහන්සේ කියන මෙහෙම අත්දැකීමක් මට තියෙනවා. හැබැයි අද පින්විතනේ උන්වහන්සේ කියනවා ඒ නැන්දයි මාමයි මට වෙනස්කමක් කරේ නැහැ. ඒගොල්ලෝ පුදුමාකාර පිළිමකින් ඉන්නේ නැති. සමහරට අර ඒ අයගේ සහෝදරයා රටන හිටියේ පින්විතනේ ඒ අය ගැන ඊර්ෂ්‍යාවෙන් ඉන්නේ නැති. සමහර මේ පොඩි දරුවා ගැන ඊර්ෂ්‍යාවෙන් ඉන්නේ නැති. ආන් ඒ පෙළීමෙන් නිදහස් වෙන්න කරපු දෙයක් නිසා මට කරපු දෙයක් නෙමෙයි. ඒ ස්වාමීන් වහන්සේ කියනවා පින්විතනේ මේ දහම මට අවබෝධ වෙන්න කලින් මගේ හිතේ ඒ අය ගැන පුදුම තරහක් තිබ්බේ. ඇයි මට මෙහෙම කරේ? මම මොකක් කරාටද මට මෙහෙම කරේ කියලා. නමුත් අද කියනවා මට ඕන වෙලාවක කට ඇරලා එයාට සමාව වෙන්න කියලා කියන්න පුළුවන්. මං එයාට සමාව දීලායි තියෙන්නේ.
මගෙ හිතේ කිසිම තරහක් නැහැ දෙන්නත් එක්ක. මොකද ඒකට හේතුව එයා ඒක කරේ ඒගොල්ලන්ගේ පිළිමින් නිදහස් වෙන මිසක් මාත් එක්ක තියෙන තරහකට නෙමෙයි කියලා. ඔබ ඔබේ ජීවිතය අත්දැකීම් වලට දාලා බලන්න පින්වතුනි. ඒක හාමුදුරන් වහන්සේ නමක් කියපු අත්දැකීමක් නේ. ඔබ ඔබේ ජීවිතය අත්දැකීම් වලට දාලා බලන්න. සමහර ඔබටත් ඇති ඒ වගේ අත්දැකීම්. ඔබේ ළමා කාලේ ඔබට තරවටු කරපු අය, අඩන්තේත්තම් කරපු අය, ඔබට වෙනස්කම් කරපු අය හොඳට බලන්න ඔබේ ජීවිතේ නැද්ද කියලා. ඔබ අපචාරයට යොදවගත්ත අය, ඒ කාලේ ඔබට දැනුමක් තේරුමක් තිබ්බෙත් නැහැ මොකද්ද මේ වෙන්නේ කියලා. නමුත් ඔබ ඒකට කැමති වුණේ නැහැ. හැබැයි අද තමයි තේරෙන්නේ මොකද්ද ඒ වුණේ කියලා. සමහර වෙලට ඒ අය කියන ඔබට සීපත් වෙලා ඉදී ඒ අයට සමාව දෙන්න බැරි කමක් ඔබේ හිතවල ඇති. මොකද්ද මට ඒ කරපු ජරා වැඩේ කියලා ඔබේ හිතේ වෛරයක් බැඳිලා ඇති පින්වතුනි. ඒ වෛරය පිටිත් තියන්න කාලය ඇවිල්ලා පින්වතුනි. ඔය හැම කෙනා මේ දේ කරේ ඔබත් එක්ක තියෙන තරහ කර නෙමෙයි. ඔබට හිංගි හිංසා කරන්න නෙමෙයි පින්වතුනි. පෙළුණා. පෙළීමේ නිදහස වෙන බල දැනික හැම පාරක්ම වහලයි තිබ්බේ. ඒ මිනිස්සු කොච්චර අසරණ වෙලාද පින්වතුනි. පෙළීමේ නිදහස වෙන ඔබේ ඇඟ රටක් තිබ්බේ. හරිම අසරණෙක් පින්වතුනි එදා හිටියේ. අද ඔබේ අසරණකමෙන් මිදිලා තියෙන නිදහස වෙලා තියෙන. අවර දහම හම්බුණා. නමුත් තාම ඒ කෙනාට දහම හම්බෙලා නැහැ. බලන්න ඒ කෙනා පෙළීමේ නිදහස් වෙන්න කරපු දේ දස අකුසලයක් නෙමේද? ඒ කරපු දේ ප්‍රතිඵලයක් විදිහට ඊට වඩා පිළිම කරන මේද පත් වෙන වෙන්නේ තව ටික කාලෙකින්. එහෙනම් එයාගේ දඬුවම එයාට මෙයා දීගෙන නේද තියෙන්නේ? අය ඔබ දඬුවම් දෙන්න ඕනේ නැහැ නේද? දහමක් අවබෝධ නැති කෙනෙක් වෙන පිළිමෙන් නිදහස් වෙන්න ගියාම ඒකට දඬුවම එයාම දී ගන්නවා. අය ඔබ දඬුවම් දෙන්න ඕනේ නැහැ. ඔබේ කෙනාට සමාව දෙන්න පින්තුනි. ඒ මනුස්සයා තව ටික කාලෙකින් බොහොම දරුණු දැනකට යන්නේ ඉන්නේ. ඉතින් අර ඥාති පිරිස දැන් දන්නවලු මේ හාමුදුරු පැවිදි වෙලා කියලා. පොඩි කාලේ වෙච්ච දේවල් අමතක වෙන්නේ නැහැ නේද පින්තුනි ලේසි. ඔබ අය සමහර අයත් කතා කරලා අපි දන්නවා. එකේ දෙකේ එක වසරේ දෙක වසරේ තුන වසරේ වෙච්ච දේවල් හිතන් ඔබට මතකයි. ඒව අමතක වෙන්නේ නැහැ නේද? සමහරවිට ඒ වගේ අද්දකින් අමතක වෙන්නේ නැහැ ජීවිත කාලයම වින්නතුනි. ඉතින් අර ඥාති වෙච්ච නන්දර මාමට අද මතක් වෙනවා ඇති වින්නතුනි. අපි මෙහෙම කරා නේද කියලා. සමහරවිට ඒගොල්ලන්ට සමාව දී ගන්න බැරුව ඇති. ඒගොල්ලෝ මේ කරපු වැඩේට තමන්ගේ හෘද සාක්ෂියට අනුව එයාට සමාව දී ගන්න බැරුව ඉන්න ඇති. සමාලාට පින්වතුනි ඒ දේ එයාට මතක් වෙලාවත් මරණ මොහොතක ආ ඒකාන්තේ ඊළඟ අද්භවයේ දුගතියක පින්වතුනි. ඒකයි මම ඔබට කියන්නේ. මම ඔබෙන් කරන ඉල්ලීමක් විදිහට ඔය වගේ අත්දැකීම් ඔබට තියෙනවා නම් පින්වතුනි එයාට සමාව දෙන්න. එයා නිදහස් කරන්න. සමහරවිට ඔබේ හිතේ එක නිරන්තරයෙන් මතක් වෙවි එනවා නම් ඔබේ හිතේ නිතර වද දෙනවා නම් මන භාවනාවක් කරගෙන වාඩුණත් පින්දින ඔය අත්දැකීම නිතර මතක් වෙලා ඉන්නේ. සමාන පොඩි කෙනෙක් පොඩි කාලේ පින්දින තමන්ට වෙච්ච අත්දැකීමක් නිසා. පිරිමි කෙනෙක් දැක්ක ගමන් තමන්ට ඒ බොහොම පිළිකුලක් නැගෙන පිරිස ඉන්නව වෙන පුළුවන්. පිරිමි කෙනෙක් දැක්කොත් මහා පිළිකුලක් නැගෙන. කාන්තාවක් දැක්කොත් මහා පිළිකුලක් නැගෙන. ඒ අර අතීතයේ වෙච්ච සිදුවීම් නිසා. වැඩිහිටි කෙනෙක් දැක්කොත් මහා පිළිකුලක් නැගෙන. බයක් නැගෙන හිතට. එහෙම දේවල් වෙන්න පුළුවන්. මේවල ඇති ඔබේ ජීවිතවල. ඔබට එයාට සමාව දී ගන්න ඕනේ නේද? නැත්නම් ඉතින් ඔබ නිදහස් වෙන්නේ කොහොමද? ඒ සමාව දෙන්න කියලා කියන්නේ ඉතින් එයාට යහපතක් කරන්නම නෙමෙයි. ඔබ නිදහස් වෙන්න එපයි. මොකද ඔබ හිර කරගෙන හිතේ පොදි බැඳගෙන ඉන්න තාක්කල් ඔබට ඔබේ විමුක්තිය සාක්ෂාත් කරගන්න හම්බෙන්නේ නැහැ. ආ මේකටයි ඉතින් මම මේ ඔබට පෙන්වලා දුන්නේ. හැම වෙලාවෙම කල්පනා කරලා බලන්න මං අර කියපු දේ.
එක පැත්තෙන් ටැංකියට වතුර ගහනවා අනෙක් හැම පාරක්ම වහලා තියෙන්නේ ඒ අර තිබ්බ එකම එක පැත්තයි නිදහස් වෙන්නේ එහෙම නැත්නම් ඒක එදා එයා ඒක නොකරනම් පින්නේ සමහර මානසික රෝගී බවට පත් වෙන තිබ්බා අර තාත්තයි කතන්දරේ හිතලා බලන්න දරුවා මැරෙන්න ගියපෙන්නේ තාත්තා ඔබෙන් හොරකම් කරපු නිසායි දරුවෝ තුන් දෙනා දරුවෝ දෙන්නා අර මනුස්සයා බේරුනේ අද ඔබ කියනවා අනේ මනුස්සයා කරපු දේ වැරදි නෑ එයාට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ ඒකයි මගේ මාළේ අරන් ගියේ කියලා පින්නේ හැම අවස්ථාවකදීම එහෙම තමයි වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ පෙළුණා 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 පුදුමාකාර විදිහට පෙළුණා පෙළීමෙන් නිදහස් වෙන්න පින්වතුනි තමයි ඔබට අඩත් දෙට්ටම් කරේ ඔබ යඟ රට දෙද්දී ඔබ සතු දෙය හොරකම් කරේ මිසක් ඔබත් එක තියෙන තරහකට හේම නෙමෙයි අන්න ඒක හොඳට මතක තියාගන්න කිසිම කෙනෙක් පින්වතුනි ඔබට තරහට බැනලා නැහැ ඔබත් එක තරහට කිසිම කෙනෙක් ඔබට බැනලා නැහැ පින්වතුනි මේ ලෝකේ ඇත්තන ඔබත් එක කවුරුත් තරහ නැහැ මේ ලෝකේ කිසිම කෙනෙක් නැහැ පිටින් ඔබට හිංගි හිංසා කරන්න බලන් ඉන්න. හොඳට ඒක තේරුම් ගන්න. ඔය ඔක්කොම ඉන්න තියෙන සුගතියට මිනිස්සු. ඒගොල්ලන්ගේ ස්වභාවික ගතිය සුගතිය. හොඳට යහපතට ඒගොල්ලෝ කැමති. ඔය ඕනම දරුණු මිනිස්සෙට පිටින් ෆිල්ම් එකක් පෙන්වුවොත් එහෙම. හීරෝයි දෘෂ්ටියයි ඉන්න. මේ කෙනා කැමති දෘෂ්ටිය දිනනවාද? ඒ ෆිල්ම් එකේ මිනිස්සෙක් ඉන්නවා එයාගේ වැඩේම අනෙක් කයට කරදර කරනවා හිංසා කරනවා පීඩා කරනවා අනන්සතු දේ පැහැර ගන්නවා මේ ෆිල්ම් එක බලන බොහෝ අපිටම ඔබේ ගමේ ඉන්න දරුණුම මිනිස්සයා ඒක හරක් මරන මිනිස්සෙක් ඒ මිනිස්සයා මේ ෆිල්ම් එක සරා වාඩි වෙන්නේ දුෂ්ටය දිනන්න කියලා හිතාගෙනද නෑ ඒ මිනිස්සයාට තෝරන්නේ පින්වතුනි අර හොඳ මිනිස්සයා මේ ෆිල්ම් එකෙන් දිනන්නේ මේ කතන්දරේ ඉවර වෙද්දී අර හොඳ මිනිස්සයාට යහපතක් වෙන ඒ මිනිස්සයාට තෝරන ඒ කියන්නේ එයාගේ ගතිය සුගතිය නෙමෙයිද එයාත් පින්වතුනි හොඳටයි කැමති මේ ලෝකේ නරකට කැමති මිනිස්සු නැහැ කවුරුත් හැමෝම කැමති හොඳට මිනිස්සු නරකට පෙළඹෙනවා මිසක් පින්වතුනි මිනිස්සු නරකට කැමති නැහැ එහෙනම් යම් දවසක යම් කෙනෙක් ඔබට කරදරයක් කරා නම් හිංසාවක් කරා නම් පීඩාවක් කරා නම් ඔබේ ඇඟට අත තිබ්බ නම් පින්වතුනි ඒ කරේ වෙන කිසිම දෙයක් කරන්න නැති කමට ආන් ඒ අයට පින්වතුනි අඩන්තෙට්ටම් කරන එකට වඩා ඇත්තට මේයාගේ පිළිම දුරු කරන්න අපි උදව් කරන්න ඕනේ. අන්න ඒකයි මම දින ඔබට කියන්නේ. ඔබේ දරුවන් වැරදි වැඩක් කරොත් දෙන්න ඕන දනුවම අතට කෝට්ට ගන්න එක නෙමෙයි කියලා. මොකද අතට කෝට්ට ගත්ත ගමන් පින් ඔබ තව පාරක් වැහුවා. දැන් මේ දරුවා ඇතුලෙන් පුපුරන්න මේ ලෑස්ති වෙන්නේ. ඔන්න මෙන්න තියෙන්නේ දැන්. ඒක නෙමෙයි කරන්න ඕනේ. කතා කරන්න පින් දනේ දරුවට. පෙන්නලා දෙන්න පින් මේ අර අදම මේ ඇඳලා පෙන්න පින් බොහොම කොලක පොඩි කොල කැල ගන්න අඳින්න බැරිද? ඔය දරුවට තේරෙන්නේ නැද්ද ඔය ටික? අභිසංකාර කියන එක අයින් කරන්න. ඔය වචනේ. ඒකනේ තේරෙන්නේ නැත්තේ. පුතේ, ඔයාට යමක් ඕනේ වුණා නේද ටීවී එක බල්ලි කරලා? දැන් ඔයාට තියෙන දුක ඒක නැති එක නේද? ඒ නිසා නේද දරුවේ ඔයා හොරගම් කරේ? නැති දේ ලබා ගන්න නේද? බලන්න පුතේ, අර වාගේ හිතේ ඇතිවෙච්ච ඕනකම ඔයාව හොරෙක් කරා නේද? මේ දරුවව හොරෙක් බවට පත් කරේ බින්දුන හිතේ ඇතිවෙච්ච ඕනකම. ඒ දරුවා ඇසුරු කරපු අසත්පුරුෂය තමයි බින්දුන මේ දරුවව හොරෙක් බවට පත් කරේ. මොකද ඔබ ගැහුවොත් බින්දුන දරුවා ඔබත් එක තරහ වෙනවා. දරුවා කවදාකවත් කියන දෙමව්පියන්ට බය වෙන්න හොඳ නැහැ. දෙමව්පියන්ට ගරු කරන්නයි ඕන. දෙමව්පියන්ට බය වෙන්න හොඳ නැහැ දරුවෝ. ඔබ කටයුතු කරන්න එපා ඔබේ දරුවෝ ඔබට බය කරවලා තියාගන්න. පින්වතුනි එතකොට මොකද වෙන්නේ? ඒ දරුවා පෙළෙනකොට ඒ පිළිමින් නිදහස් වෙන්න උත්සාහ කරනකොට කවදාකවත් ඔබ ගාවට එන්නේ නැහැ පිළිමින් නිදහස් වෙන උත්තරයක් හොයාගෙන. මොකද? බයයි. ඔබ ගහයි කියලා බයයි. ඔබ බනී කියලා බයයි. ඔබ තරවටු කරයි කියලා බයයි. පින්වතුනි බය වෙන්න ඕනේ ලැජ්ජ වෙන්න ඕනේ බය වෙන්න ඕනේ වැරදට, පාපයට. ඔබ කෙරේ තියෙනනේ ගෞරවයක්. දැන් බලන්න පින්දින අර දරුවා ඉස්කෝලේ ගියාට පස්සේ එහා පැත්තේ ඉන්න යාළුවා මේ දරුවාට කියනවා ඒ ඔයා මොකද වොරි වෙන්න එපා ගිහින් තාත්තගේ සවක්වෙන් සල්ලි ටිකක් ගන්න. දැන් මේ දරුවගේ පිළිමින් නිදහසන උත්තරයක් දුන්නේ ඔබද? නෑ. පන්ති එහා පැත්තේ ඉන්න යාළුවා. ඔබ මොකද කිව්වේ? එන්න එපා ඔක කියාගෙන උඹේ පිළිම මට කියන් ආවත් මං ඊට වඩා උඹ පෙළවලා යවන්නේ. දැන් කවුද ඒකට කැමති? වාහනේ ගහන නුසුසු තැනකින් වාහනේ ගහලා නැද්ද කවදාකවත්? වාරි ඩ්‍රයිව් කරන් යද්දි. ඊළඟ ටිකට් එකක් වැදලා නැද්ද කවදාකවත්? ඒ ටිකට් එක ගහනකොට ඔබ මොකද හිතන්නේ? ගහෙන් වැටිච්ච මනුස්සයල ගොනා යනවා වගේ නේද?
ඇයි ඉස්සලා පින්දින මෙතන වාහනේ ගැහුවේ ඇයි වෙන ගහන තැනක් තිබෙන්නේ නැති නිසා මහා පෙලීමකින් හිටි ඉක්මනට ඒ කඩේට යන්නනේ කඩේ වහන්න කලින් ඒ නිසා ගිහිල්ලා වාහනේ ගැහුවා එතන වැරදි කියලා දැනදැන හරි ගැහුවානේ ඊට පස්සේ මොකද කියලා ඇවිල්ලා ටිකට් ඇල්ලුවා දැන් ඔබ පෙළනවාද පෙළනවා කියලා පෙළීමෙන් නිදහස් වුණොත් මම ඊට වඩා ඔබ පෙළනවා ඒක නේද ඔය කියන්නේ එළලා උකට දඬුවම කියලා කිව්වේ ඒකකට දඬුවම කියලා කිව්වේ මම කියන්නේ ඒක වෙනස් කරන්න කියලා නෙමෙයි ඒ නීති රීති ඒ විදිහට කරගෙන යාවද මං කියන්නේ ඔබේ ගෙදර ඔයිට වඩා වෙනස් ක්‍රමයක් ඔබ අනුගමනය කරන්න ඉන්නේ දරුවව දරුවට ඔබ කෙරෙහි ගෞරවයක් ඇති කරන්න ඔබේ හිත රිද්දවන්න බය කරන්න මම මතකයි අපි නමං ඉස්කෝලේ කාලේ අපේ සමහර ගුරුවරු හිටියා සමහර ගුරුන්ට මම බයයි ගහයි කියලා බයයි සමහර ගුරුන්ට මම බයයි බය නැතර වඩා ගෞරවය තිබ්බේ ඒ ගෞරවය තිබෙද්දී මං බයයි මං කරපු දෙයකින් මගේ ගුරුවරගේ හිත රිදෙයි කියලා ඔය දෙක දෙකක් නෙමෙයිද මං කැමති නැහැ මගේ ගුරුවරගේ හිත රිදවන්න ඒ තරම් දිනේ ගුරුවරයාට ආදරේ ඒ පුදුම ගෞරවයක් හිතේ තිබ්බේ අනේ මං කරන දෙයකින් මගේ හිත ගුරුවරගේ හිත රිදුනොත් එහෙම මට ඒක වාවන්නේ නැහැ ඒක කෝට්ටෙන් කනව කියන බයට වඩා ගොඩාක් වෙනස් දෙයක්. එකක් බය පිටින් අනෙක එක ගෞරවය. පිටින් ඔබේ ගෙදරත් ඔබ හදාගන්න අන්න ඒ වගේ පරිසරයක්. කවදාකවත් ඔබේ දරුවෝ ඔබට බය කරව ගන්න එපා. එහෙම වුණොත් වෙන්නේ පිළීමක් ඇති වෙච්ච වෙලාවක ඔබ ගාවට එන්නේ නැහැ පිළීමෙන් නිදහසෙන් උත්තර හොයාගන්න. යන්නේ පිටින් තවත් අසත්පුරුෂෙක් ගාවටමයි. මොකද ඒ අසත්පුරුෂයා පෙන්නලා දෙන්නේ නැහැ නේද? ඉතින් ඇති කරගන්න. ලබා ගන්න. ඒකට මම ක්‍රමයක් කියන්නම්. හැබැයි ඔබ කරන්න ඕනේ මොකද්ද? පුතේ, තියෙනවද නැද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. ඕන වෙන එකයි ප්‍රශ්නේ. මොකද කවදාකවත් ඉන්නේ ඔය දරුවගේ ඉස්කෝලේ ඉන්න යාළුවෙක් දරුවට ළඟට එන්න කියලා වාඩිලා කෝ බලහම මචං වාඩියංකෝ. මේකනේ දැන් ඕන වෙන එකනේ ප්‍රශ්නේ. නැල මෙහෙම චාට් එක ඇඳලා එහෙම කියලා දෙයිද? නැහැ ඉතින් ඒක හැම එකක් දන්නේ නැහැ. කොයි කියලා දෙන්නද? ඔබ ඔබේ දරුවව යන සෝතාපන්න ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටෙඩ් එකටද නෑ ඒකේ සුසුකම් තියෙන්නේ ලකු වැඩිපුර ලකුණු ගත්තා නම් පන්තියට ගත්තා හොඳට සින්දු කියන්න පුළුවන් නම් පන්තියට ගත්තා හොඳට නටන්න පුළුවන් නම් පන්තියට ගත්තා හොඳට චෙස් අදින්න පුළුවන් නම් පන්තියට ගත්තා මීර්දසිය ඉක්මන දුවන්න පුළුවන් නම් පන්තියට ගත්තා ඒක දැන් ඒ වල තියෙන සුසුකම් දහම අවබෝධ බලන්නේ නෑනේ පිටුදේ ඒ වල දහම් පාසලකට ගන්නවා දහම අවබෝධ බලන්නේ නෑ නම් මේ දහම් පාසලේ නම් ග්‍රැජුවේෂන් එක දෙන්නේ දහම් ආපෝදේශයක් කරලා. නැත්තම් දැන් ග්‍රැජුවේට් කරන්නේ නැහැ. ඔබේ දරුවා ගියන දහම් පාසලේ.